දම් සිහ නද නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු සාදු ගරුතර මහා සංඝයා වහන්සේ සදේවත් පින්වත්නි අද අපි සීලු දෙනා මේ දුරුතුපොන් පොහොය දවසේ බුදුරජාණන් වහන්සේගේ උතුම් ආශ්චර්යවත් ගුණ ගැන කියවෙන උතුම් බුද්ධ දේශනාවක් ශ්‍රවණය කරන්ටයි සූදානම් වෙන්නේ. මේ බුද්ධ දේශනාවේ නම කාලකාරාම සූත්‍රය. මේ කාලකාරාම කියලා කියන්නේ කාලක කියන සිටුවරයා සාකේත නුවර ආරාමයක් හදලා තමන්ගේ උද්‍යානයේ ආරාමයක් හදලා පූජා කළා. ඒ ආරාමයේ නම තමයි කාලකාරාමේ. ඒ සාකේත සිටුතුමා හදා පූජා කළ කාලකාරාමේ වැඩ සිටි අපගේ ශාස්ත්‍රුන් වහන්සේ වදාළ මේ දේශනාවට ඒ කාලකාරාම සූත්‍රය කියලා නම වැටුණේ විදිහට. පින්වත්නි, මේ සූත්‍ර දේශනාව ලංකාවෙත් ඒ කාලේ බොහෝ ප්‍රසිද්ධ එකක්. මේ කාලකාරාම සූත්‍ර දේශනාව ඒ කාලේ ගොඩක් ප්‍රසිද්ධයි ලංකාවේ. අපේ සද්ධාතිස්ස රජුරුවන්ගේ කාලේ බහල තිනවා මිහින්තලේ කළුදියපොකුණ. කළුදියපොකුණේ කරවල පොය දවසක කළුබුද්දරක්කිත මහරහතන් වහන්සේ කළු තිබිරි ගසක් යට මේ කාලකාරාම සූත්‍රයේ දේශනා කරන්න ආරම්භ කළා තියෙනවා හවස් වරුවේ. එතකොට උන්වහන්සේ හවස් වරුවේ දේශනා කරන්න පටන් අරන් පාන්දර රාත්‍රී මුළු තුන් යම් රාත්‍රියම මේ බුද්ධ දේශනාව පවත්වලා පාන්දර අවසන් කරාම සාදු හඬක් ඇහුණා. ඒ මිනිස්සුන්ගේ හඬ පරදවා හයියෙන් සාදුකාරයන් බැලුවාම සද්ධාතිස්ස රජුරු. ඊට පස්සේ ඇහුවා, මේ රජතුමනි කොයි වෙලාවේද තමුන්නාන්සේ මෙහෙට ආවේ කියලා. කිව්වා, ස්වාමීනි, මේ ධර්මදේශනාව පටන් ගනිද්දි මං ආවේ කිව්වා. එතකොට ධර්මදේශනාව පටන් ගනිද්දි රජුරු ඇවිල්ලා පැත්තකින් හිටගෙන ඉන්නවා. මිනිස්සුන්ගේ කලබලයක්, දැඟලිල්ලක්, දුවගෙන ගිහිල්ලා නැගිටලා එක්කන් වීමක් මුකුත් නැහැ. මිනිස්සුන්ගේ පාඩුවේ ඒ මිනිස්සු බණ ඇහුවා. මේ කාලේ රටේ රජා එනවා නම් අපි බණ නවත්තලා පිළිගන්න ඕනේ. එහෙම එකක් එච්චර මේ
ක්‍රමී ඒක ඒ තත්ත්වයට ගේන්නේ දායකයෝමයි. දුවගෙන ගිහිල්ලා කියනවා ස්වාමීනි යන්න අසවලා ආවා. මිනිස්සුන්ව කලබල වෙලා දැන් මිනිස්සු ධර්ම දේශනාව නවත්තලා ඊට පස්සේ රජා දිහා බලන් ඉන්නවා. දැන් මේක කියනවා රජුරු අහනවා රජුරුවන්ගෙන් අහනවා කවර වෙලාවකද මහරජා ආවේ කියලා. ස්වාමීනි ධර්ම දේශනාව පටන් ගනිද්දී ආවේ කියලා. එතකොට අහනවා මේ එතකොට ඔබතුමා මේ තුන්යම් රාත්‍රී මුළුල්ලේ හිටගෙන බණහාපු එක සෑහෙන දුෂ්කර වැඩක් නේද කියලා අහනවා. කියනවා නෑ ස්වාමීනි ඒක දුෂ්කර නෑ, ඊට වඩා දුෂ්කර දෙයක් මං කළා. ස්වාමීනි බණ පටන් ගත්ත තැන ඉඳලා එක බණපදයක් මගෑරෙන්න නොදී මං සිහියෙන් අහන් හිටියා කිව්වා. මේ රජ්ජුරුව කියන්නේ සද්ධාතිස්ස රජ්ජුරුව. එක බණපදයක් මගහැරෙන්න නොදී මං සිහියෙන් අහගෙන හිටියා. මං එහෙම ඇහුවේ නැත්තම් දත් මදින්ද ගන්න දෙහැටි කාලයක ප්‍රමාණවත් මට ලංකා භූමිය අයිතිය නෑ කියනවා. මේ රජ්ජුරුව කියලා කියනවා ස්වාමීනි ඔය සූත්‍ර දේශනාවෙන් විස්තර කළ බුදුගුණ ඒ ප්‍රමාණයද තියෙන්නේ තව තියෙනවද කියලා අහනවා. එතකොට කියනවා මහරජා මං නොකී බුදුගුණ මං කී බුදුගුණට වඩා බොහෝ වැඩි. එතකොට රජ්ජුරුව අහනවා කියනවා ස්වාමීනි උපමාවක් කියන්න පුළුවන්ද කියනවා. මහරජේක තිරිය දහසක් ඇති කුඹුරක, ඒ කියන්නේ අපි සාමාන්‍ය නිකන් කියොත් අක්කර 1000ක කුඹුරක වීකරලක් පින්නුවා වගේ මම මේ තුන් යම් රාත්‍රියේ බුදුගුණ කීම කිව්වා. නොකී බුදුගුණම වැඩි කිව්වා. ඊට පස්සේ සද්ධාතිස්ස රජුව අහනවා ස්වාමීනි තව උපමාවක් කියන්න පුළුවන්ද කියලා. මහරජා ගංගාවක් ගලාගෙන යද්දී කෙනෙක් ඉදිකටු සිදුරක් අල්ලනවා වතුරට. ඒ ඉදිකටු සිදුරෙන් යන්නේ යම් ප්‍රමාණයක ජලයක්ද ඒ බඳු ප්‍රමාණයක බුදුගුණ මං කිව්වේ කිව්වා. ඊට පස්සේ රජ්ජුරුව අහනවා ස්වාමීනි තව උපමාවක් කියන්න පුළුවන්ද කියලා. කියන මහරජා පක්ෂියෙක් අහසේ තටු සලා පියාසර කරද්දී ඒ තටු පියා අහසේ තටු දිගෑර පියාසර කරද්දී ඒ තටු වලට වැහෙන්නේ අහසේ සුවල්පයයි කියනවා. විශාල ප්‍රමාණයක් අහසේ විවෘතයි කියනවා. ඒ වගේ තමයි මම බොහෝම චූට්ටයි මේ බුදුගුණ කිව්වේ. එතකොට රජ්ජුරුව කියනවා ස්වාමීනි අනන්ත බුදුගුණ අනන්ත ආකාශයේසේ උපමා කළ හැටි හරියගේ. කියන ස්වාමීනි මේ ඔබ වහන්සේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදූ ආකාරයට ඒ ප්‍රසාදයේ ඇති කිරීමේ ප්‍රමාණයට මට දහම් පූජාවක් කරන්නට නැහැ. මගේ මේ දුගී පඬුර යදුන් සීයක ලංකා රාජ්‍ය මං ඔබ වහන්සේට පූජා කරනවා කිව්වා. එතකොට කළු බුද්ධ රක්කිත මහ රහතන් වහන්සේ රජුරුවන් තමන්ට දීපු රාජ්‍යේ ආපහු දීලා මහරජා දැහැමෙන් රාජ්‍ය කරන්න කිව්වා. දැන් බලන්න එතකොට මේ රටවැසියෝ රාජ ආණ්ඩුව තිබිච්ච කාලේ රටවැසියෝ රජුරුව දිහා බලන්නවත් නැතුව අර බණපදයට හිත යොමු කරගෙන හිටියා. අන්න දියුණු යුගේ දැක්කද? දියුණු යුගේ දියුණු යුගේ රජා දියුණු යුගේ මහතිරුණාංශේ දියුණු යුගේ බණේසු පිරිස. ඒ යුගේ දැන් ඉවරයි. ඒ නිසා දැන් අපි මේ ධර්මයේ ඉගෙන ගනිද්දී බුදුරජාණන් වහන්සේගේ ආනුභාවයේ බුදුරජාණන් වහන්සේට අපි කියනවා බුද්ධ රත්නේ කියලා නේ. බුද්ධ රත්නේ පිහිටයි කියනවා. මේ රත්නේ කියන වචනේ හරි ලස්සනට විස්තර කරලා තියෙනවා.
රත්න වර්ග දෙකක් තියෙනවා. මනුෂ්‍ය රත්නය තිරිසං රත්නය කියලා. මනුෂ්‍ය රත්නය කිව්වේ ශ්‍රේෂ්ඨ මිනිස්සු. තිරිසං රත්නය කිව්වේ ශ්‍රේෂ්ඨ හස්තීන්, ශ්‍රේෂ්ඨ අශ්වයින් ආදී නොයෙක් ශ්‍රේෂ්ඨ සම්මත සත්තු මේ ලෝකෙන්නේ වලාහක කුලේ මේ හස්තීන් ඉන්නවා. ආකාශෙන් යන්න පුළුවන්. සයින්දව කුලේ අස්වෙන් ඉන්නවා, අහසෙන් යන්න පුළුවන්. ඒගොල්ලන්ට කියන්නේ රත්නේ කියලා. හස්ති රත්නේ, අස්සු රත්නේ කියනවා. ඒ කිව්වේ මේ සිත සහිත මැණික්. ඒ වගේ තියෙනවා සිත රහිත. සිත රහිත රත්නයන් තියෙනවා. නොයෙක් වර්ගයේ වටිනා මුතු මැණික් ආදී තියෙනවා. මනුෂ්‍ය රත්නය ආකාර දෙකයි. ඒ තමයි ස්ත්‍රී රත්නය, පුරුෂ රත්නය. දැන් සක්විති රජුරවන්ට පහළ වෙන ස්ත්‍රියට මොන රත්නයද කියන්නේ? ස්ත්‍රී රත්නය කියනවා. ඒ කියන්නේ ස්ත්‍රීන්ගෙන් ශ්‍රේෂ්ඨම ස්ත්‍රිය. පුරුෂයන් අතර ඉන්න ශ්‍රේෂ්ඨයට කියනවා පුරුෂ රත්නය. ඒ පුරුෂ රත්නයත් කොටස් දෙකකට බෙදෙනවා. ගිහි ගෙදර සිටින පුරුෂ රත්නය, ගිහිගේ අත්හල පුරුෂ රත්නය. ඒ පුරුෂ රත්න දෙකෙන් ශ්‍රේෂ්ඨ වෙන්නේ ගිහිගේ අත්හල පුරුෂ රත්නයයි. එතකොට ගිහිගේ අත්හල පුරුෂ රත්නේ කොටස් දෙකකට බෙදෙනවා. පෘථග්ජන පුරුෂ රත්නය, ආර්ය පුරුෂ රත්නය කියලා. ඒ කොටස් දෙකින් ශ්‍රේෂ්ඨ ආර්ය පුරුෂ රත්නයයි. ඒ ආර්ය පුරුෂ රත්නයත් කොටස් දෙකකට බෙදෙනවා. මාර්ගඵලලාභී පුරුෂ රත්නය, ක්ෂීණාශ්‍රව පුරුෂ රත්නය කියලා. එතකොට ඒ දෙකින් අග්‍ර ක්ෂීණාශ්‍රව පුරුෂ රත්නයයි රහතන් වහන්සේ. ඊළඟට ක්ෂීණාශ්‍රව පුරුෂ රත්නියත් කොටස් දෙකකට බෙදෙනවා. සාමාන්‍ය රහතන් වහන්සේ, ඉරිදි බලලාභී රහතන් වහන්සේ. මේ රහතන් වහන්සේලා දෙනම ආර්ය පුරුෂ රත්න දෙකෙන් අග්‍ර ඉරිදි බලලාභී පුරුෂ රත්නේ. ඊළඟට ඉරිදි බලලාභී පුරුෂ රත්නියත් කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි සාමාන්‍ය ශ්‍රාවක පාරමී සම්පූර්ණ කරගත් පුරුෂ රත්නේ සහ අග්‍ර ශ්‍රාවක පුරුෂ රත්නේ කියලා. ඒතර මේ කොටස් දෙකෙන් අග්‍ර වෙන්නේ කවුද? අග්‍ර ශ්‍රාවක ආර්ය පුරුෂ රත්නේ. ඊළඟට ඒ ශ්‍රාවක පුරුෂ රත්නේට වඩා, අග්‍ර ශ්‍රාවක පුරුෂ රත්නේට වඩා අග්‍ර වූ ආර්ය පුරුෂ රත්නයක් තියෙනවා. ඒ තමයි පසේ බුදුරජාණන් වහන්සේ. ඊළඟට මේ පසේ බුදුරජාණන් වහන්සේට වඩා ලෝකේ සියලු ධර්මයන් අතරගත් නිල්ලිගෙඩියස්සේ මනාකොට සාක්ෂාත් කළ සම්මා සම්බුද්ධ රත්නය අග්‍රයි කියනවා. දැන් බලන්න බුද්ධ රත්නය කියන එක කොච්චර ඉහළ මට්ටමේ දැන් අපි නිකන් කියන අපි බුද්ධ රත්නය. නමුත් බුද්ධ රත්නය කියන්නේ මේ සියලු රත්න පරදවා ගිපු රත්නයක්. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ සාකේත නුවර කාලකාරාම සූත්‍ර දේශනාව පටන් ගත්තේ. සාකේත නුවර, ඒ සාකේත නුවර කාලක සිටුතුමාගේ විස්තරය තමයි. කාලක සිටුතුමා කලින් බෞද්ධ නෙවෙයි. කාලක සිටුතුමාගේ පුත්‍රයා හිටියා, කාලක සිටු පුත්‍රයා. ඒ සිටු පුත්‍රයා විවාහ කරලා දුන්නා, සිටු පුත්‍රයාට කසාද බඳලා දුන්නා. සවැත් නුවරින්, සවැත් නුවර අනේපිඬු සිටුතුමාගේ දුවක්. ඒ අනේපිඬු සිටුතුමාගේ දියණිය තමයි
චූල සුභද්‍රා. එතර චූල සුභද්‍රා දන්නවා තමන් මේ විවාහ වෙලා යන්නේ මිත්‍යා දෘෂ්ටික පවුලකට කියලා. චූල සිරිතුමා මේ චූල සුභද්‍රා යන්න ඉස්සෙල්ලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා කිව්වා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම මිසදිටු පවුලකටයි පදිංචියට යන්නේ. ස්වාමීනි මට එහි සත්කාර සම්මාන ශාස්ත්‍රුන් වහන්සේට කරන්න ලැබුණොත් මං එවන්නම් කවුරු හරි භාග්‍යතුන් වහන්සේ මාව සිහිකරන්න කිව්වා. කවුද මේ කාරණේ කිව්වේ? චූල සුභද්‍රා. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මම මිසදිටු පවුලකටයි මාව දෙන්නේ, මං දැන් එහි පදිංචියට යනවා, මට එහි යමක් කරගන්න පුළුවන් වුණාම මම පණිවිඩයක් එවන්නම් භාග්‍යතුන් වහන්සේ මාව සිහිකරන්න කිව්වා. දැන් බලන්න මේ ශාස්ත්‍රුන් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධය. මාර්ගඵලලාභියාගේ ලක්ෂණ මේ. ඒ සිටුදුව ඒ චූල සුභද්‍රා සිටු දියණිය පැමිණෙන, ඒ කියන්නේ ආවාහ මංගලෝත්සවේ, ඒ වෙනුවෙන් සාකේත නගරයේ ඒ කාලක සිටුතුමාගේ සිටු මන්දිරයේ මහා උත්සවයක් තිබ්බා. මේ උත්සවයේ පළවෙනි එක තමයි 500ක් අචේලකයෝ ගෙන්නලා දාන දෙන එක. දැන් ඉතින් සිටුදීනේ ගිහින් ඒ උඩුමහල් තලේ ඉන්නකොට සිටුදීනේට පණිවිඩයක් යවුවා. ඇවිල්ල රහතන් වහන්සේලා වන්දනා කරන්න කියලා. එතකොට අචේලිකයොත් පෙනී හිටියේ කවුරු හැටියටද? රහතන් වහන්සේලා හැටියට ඒගොල්ලෝ ඒ තමන්ගේ පිරිසට කතා කළේ. එතකොට මේ රහතන් වහන්සේ කියන නම ඇහෙනකොට මේකේ තියෙනවා ආගත ඵල අරිය ශාවකා අරහන්තේති උත්තමත්තේයව ලාභාමේති වොට්ටහිත්වා ගතා. ඒ මාර්ගඵලලාභී ශ්‍රාවිකාවට රහතන් වහන්සේ කියන නම ඇහෙනකොටම ආසනෙන් නැගිටලා සන්තෝෂයටපත් වුණා. අනේ මේ රහතන් වහන්සේලා වන්දනා කරගන්න මට ලැබුණා කියලා. පහලට ආවා. එනකට ඉන්නේ කවුද? ඒ පිරිස දැකලා ඇඳුම් නූල් පොටක් අඟේ නැති තාපසවරු 500ක් ඉන්නවා හිටගෙන. දැකලා චී මේ මොන දර්ශනයක්ද? මේගොල්ලන්ටද ශ්‍රමණවරු කියන්නේ? ශ්‍රමණවරු මෙහෙම අය නෙවෙයි කියලා එවලෙම ආපහු උඩට හැරිලා දිව්වා. ඊට පස්සේ මේ චී මේ මන් නොදැක්ක යුත්තක් දැක්කා කියලා උඩට දිව්වා. දැන් බලන්න මේ ශ්‍රාවිකාවන්ගේ ලක්ෂණේ. සාමාන්‍යයෙන් මේ මාර්ගඵල නොලබහිට යනනම් මේ අලුත් තැනක් මං කලබල වෙන්න හොඳ නෑ, මම මේකට ඉවසීමෙන් ඉන්නවා කියලා අර දානි බෙදන්න කිව්වන් පස්සේ එහෙනම් එයාත් වෑංජන් හට්ටිය අරගෙන යනවනේ. මුකුත් නෑ මේ චී මට නම් බෑ, මේ රහතන් වහන්සේලා නෙමෙයි, මම හිතාගෙන හිටපු ශ්‍රමණවරු නෙමෙයි කියලා දිව උඩට. එතකොට අර මේ අර සාධුවරුන්ට හොඳටම කේන්ති ගියා. කේන්ති ගිහිලා මේ දඹදිව කෙල්ලෝ නැතුවටද අර සිටුවරයාට කිව්වා, මේ සිටුතුමනි දඹදිව කෙල්ලෝ නැද්ද? මේ වගේ කාලකන්ණියක් එක්කන් ආවේ මේ ගෙදරට කියලා හොඳටම බැනලා ගියා. ඊට පස්සේ ඒ පිරිස ගියාට පස්සේ සිටුතුමා චූල සුභද්‍රාට කතා කළා අහනවා, ඇයි දියණිය මේ වගේ කළේ? ඇයි මේ රහතන් වහන්සේලාව ලැජ්ජාවටපත් කළේ කියලා අහනවා. එතකොට සිටු දියණිය කියනවා, තරේ කියනවා, නෑ මේ අය රහතන් වහන්සේලා නෙවෙයි, මම රහතන් වහන්සේලාට දම්පැන් පූජා කරන කෙනෙක්, මම රහතන් වහන්සේලා ගැන හොඳට හඳුනන කෙනෙක් මම දන්නවා කියනකොට මේ ඒ සිටුතුමා, කාලක සිටුතුමා ගාතාවකින් අහනවා, මෙහිම අහනවා,
की दिशा समना तुहं बालं खोते पसंसती किं शीला किं समाचारा तं मे अखाहि पुच्छिता मेम अहन्ने मं किव्वम कियन्ने ओब दन पेन पुदन श्रमण वरुणम के बांधुद ए श्रमण वरु हट ओब महत्से पस सन्ने ओंगे गति गुणद ऐव तुम द पैव तुम द के बंधु दे अप असना मेयट पिली तुरु देनु मैन ඔන්න ඊට පස්සේ චූල සුභද්‍රාව දෙන පිළිතුර හරිය ලස්සන පිළිතුරක් දෙනවා කියන්නේ සන්තින්ද්‍රියා සන්ත මානසා සන්ත තේජා ගුණ මග්ග සන්තිතා ඔක්ඛිත චක්ඛුමිත භාණී තාදිසා සමනා මම වසන්ති වන මොගයිහ තාදිසා සමනා මමති සංසිඳුනු ඉඳුරන් ඇති සංසිඳී ගිය සිත් ඇති සංසිඳුනු තෙද බල ඇති උතුම් ගුණ පිහිටා ඇති යට හෙලාලු නෙත් ඇති පමණ දැනගත් බස් ඇති ශ්‍රමණවරු ඒ ගුණ ඇති සවෝය මුනි රජුගේ මාදන් පෙන් පුදන ශ්‍රමණවරු එබඳුය මගේ සියලු බන්ධන සිඳගෙන වන වැදුණු ඇත් රජු ලෙස හුදෙකලාවම වනයේ වැඩවසත්මය තනිවම මාදන් පෙන් පුදන ශ්‍රමණවරු එබඳුය මගේ ඉතින් පින්වත්නි මේ විදිහට විස්තර කළාම මේ කාලක සිටුතුමා පුදුම වුණා මෙහෙම ශ්‍රමණවරු මේ ලෝකේ ඉන්නවාද කියලා පුදුම වෙලා ඊට පස්සේ කිව්වා කාලක සිටුතුමා එහෙනම් ඒ ශ්‍රමණවරුන්ට එන්න කියන්න වඩින්න කියන්න අපට දකින්න ඕනේ කිව්වා ඊට පස්සේ අහුවා මේ සිරිතුමනි කවද්ද ඒ ශ්‍රමණවරුන්ට වඩින්න කියන්න පුළුවන් මේ කියලා ඇහුවා සිරිතුමා කල්පනා කළා
මම පහු කළ දිනයක් දුන්නොත් මේ කියාපු ගුණ වලට පුහුණු කරපු ඒවාවි. ඒ තාම මිසදිටුනේ. කව පහු කළ දිනේ දෙන්නේ හෙටම දෙනවා දිනේ. හරි පුළුවන් නම් හෙට වඩින්න කියන්න කිව්වා. ඊට පස්සේ සිටු දිනේ කිව්වා එහෙනම් සිටුතුමනි අපේ භාග්‍යවතුන් වහන්සේ සමග 500 නමකට දානි ලෑස්ති කරන්න කිව්වා. කියලා මේ චූල සුබද්‍රා උඩුමහල් තලයට ගියා සඳුළු තලයට. සඳුළු තලයට ගිහින් පිච්චමල් 8 මීටර් බුදුරජාන් ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ හෙට දවසේ 500 නමක් සමග මාගේ දානිට වඩින සීක්වා කියලා පිච්චමල් අහසට දැම්මා. 8 මීටර් දැන් මේ පිච්චමල් අහසේ යනවා. බලන්නේ බුද්ධ කාලේ තියෙන ආශ්චර්යය. දැන් මේ හාස් කම්පාන්නේ අවුරුදු ගාන තපස් කරපු ස්ත්‍රියක් නෙමෙයි. මේ විවාහ වෙලා ඇවිල්ලා මේ අර්බුදයකට මුහුණ දීපු ශ්‍රාවිකාව. පිච්චමල් ටික අහස යන වියනක් වගේ. ගිහින් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න සමයත් නුවර ගන්ධ කුටිය උඩ පිච්චමල් වියනක් හැදිලා තියෙනවා. අනේ පිඬු සිටුතුමා බුදුරජාණන් වහන්සේට කියා හිටියේ වෙලාවේ ස්වාමීනි හිට දවසේ 500ක් භික්ෂුන් සමග මාගේ දානට වඩින්න කියලා කියනවා. සිරිතුමාට කියනවා සිරිතුමනි චූල සුබද්‍රාවගෙන් ආරාධනාවක් ලැබුණා නොවැ. ස්වාමීනි ඈ ආවි නෑනි. දැන් මේ උඩ බලන්න කිව්වා. මේ වියනක් වගේ මේ මල් පිටලා තියෙන්නේ ඈ ඉවාපු මල් කිව්වා. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ගාථාව වදාලා. දුරේ සන්තෝ පකාසින්ති හිමවන්තෝ පබ්බතෝ අසන්තිත්ථන දිස්සන්ති රත්තිං කිත්තාය තාසරා සත්පුරුසයෝ පින් ඇති ඇත සිටියත් පෙනෙති මාහට සීත හිම ගිරි පියස ඇත දුරටත් පෙනෙන විලසට රෑ කල විදින ලද හිය වැටුනත් ළඟටම සත්පුරුෂ නොවන අය ළඟම සිටියත් පෙනෙන්නේ නැත. බලන්නේ බුදුරජාණන් වහන්සේගේ ඒ ගාථාවේ අර්ථය. සත්පුරුෂ පින් ඇති අය ඈත හිටියත් හිමාල කන්ද පේනවා වගේ පේනවා. නමුත් රාත්‍රී කාලේ ළඟට වැටුණු ඊයක් වගේ අසත්පුරුෂ කෙනා ළඟ හිටියත් බුදුරජාණන් වහන්සේට පේන්නේ නැහැ කියනවා. ඉතින් මේ විදිහට දැන් දාණය බුදුරජාණන් වහන්සේ ආනන්දයන් වහන්සේට වදාලා ආනන්දේ ඉරිදි බල සම්පන්න භික්ෂුන් වහන්සේලා 500 නමක් තෝරන්න කිව්වා. මේ අතරේ චූල සුබද්‍රා කල්පනා කරනවා, අනේ මම දැන් බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා. දැන් ආරාධනා කළේ දැකලද? නෑ. කෙනෙක් අතේද? නෑ. මල්ටික හසට දැම්මා.
ඊට පස්සේ කල්පනා කරනවා අනේ බුදුරජාණන් වහන්සේ වඩීද දන්නේ. උන්වහන්සේ වඩීද දන්නේ. මොකද පණිවිඩේ මෙහෙන් යව්වට එහෙන් පණිවිඩයක් ආවේ නැහැ. වඩීද දන්නේ කියලා මහා දුකටපත් වුණා. දුකටපත් වුණාම එකිනෙහිම මේක හරි ලස්සනයි කියනවා තස්මින් කණි වෙස්සවනෝ මහරජා එකිනෙහිම වෛශ්‍රුණ දිවි රාජයා චූල සුබද්‍රා විදිරියේ පෙනී හිටියා. පෙනී හිටලා කියනවා දියණිය දුකටපත් වෙන්න එපා. කවුද මේක කියන්නේ? වෛශ්‍රුණ දිවි රාජයා කියනවා දියණිය දුකටපත් වෙන්න එපා. ඔබේ ආරාධනාව භාග්‍යතුන් වහන්සේ පිළිගත්තා. භාග්‍යතුන් වහන්සේ පිළිගත්තා. හෙට දවසේ භික්ෂු සංඝයා 500 නමක් සමග මේ ස්ථානෙට වඩිනවා. ඒ නිසා ඒ දානේ භික්ෂු සංඝයාට සතුටින් පිළිල කරන්න කිසිම බයක් ගන්නට එපා කිව්වා. එතකොටම සක්දිමිඳු විස්කන්දිය පුත්‍රයාට කියනවා පුත්‍රය දසබලයන් වහන්සේ චූල සුබද්‍රාවගේ නිවසේ දානේ පිණිස සාකේත නුවරට වඩිනවා. ඒ නිසා කූටාගාර 500ක් මවන්න කියනවා. එතකොට ලස්සන අලංකාර කුටි 500ක තමයි බුදුරජාන් වහන්සේ සමග ආකාශෙන් වඩින්නේ සාකේත නගරයට ගිහින්. ඔන්න මේ එතකොට අර කාලක සිරිතුමාට ආය අමුතින් අපහදින් දෙයක් නෑ. දකින්නකටම පැහැදුනා. පැහැදිලා දානේ පූජා කළා. බුදුරජාන් වහන්සේ ධර්ම දේශනා කළා. කාලක සිටුතුමා සිටු පුත්‍රයා ඒ කවුරුත් සෝවාම් ඵලයට පත් වුණා. ඊට පස්සේ කාලක සිටුතුමා තමන්ගේ උද්‍යානයේ බුදුරජාණන් වහන්සේට පූජා කළා. ඒ උද්‍යානයේ රමණීය කුටිසෙනසුන් පිළියෙල කළා. ඒ ස්ථානයට තමයි කාලකාරාමය කියලා කියන්නේ. මේ කාලකාරාමයේ ඒ සාකේත නගර වාසී භික්ෂුන් වහන්සේලා 500 නමක් පැවිදි වෙච්ච භික්ෂුන් වහන්සේලා 500 නමක් වාසය කරනවා මේ කාලකාරාමයේ. මේ 500ක් භික්ෂුන් වහන්සේලා කතා වෙනවා බුදුගුණ. කුමක්ද කතා වෙන්නේ? බුදුගුණ කතා වෙනවා. අනේ බුදුරජාණන් වහන්සේගේ බුදුගුණේ මහා ආශ්චර්යයි. මේ මිසදිටු කෙනා දමණි වුණානේ පළවෙනි අවස්ථාවෙම සෝවාන් ඵලයට පත් වුණා. දැන් මුළු නගරයේම මේ දිව්‍ය නගරයක් වගේ බුදුරජාණන් වහන්සේගේ ගුණ දිවි ලෝකේ කතා වෙවි ඉන්නා වගේ මේ මිනිස්සු බුදුරජාණන් වහන්සේගේ ගුණමනේ කතා වෙවි ඉන්නේ කියලා මේ ඒ සංඝ පිරිස කතා වෙද්දී බුදුරජාණන් වහන්සේ එතනට වඩින්නේ. එතනට වැඩලා මේ දේශනාව කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරද්දී මේකේ බුදු ගුණ 5 ආකාරයකට විස්තර වෙනවා. බුදු ගුණ ආකාර 5කින් විස්තර වෙනවා. ඒ ආකාර පහින්ම විස්තර වෙන 5 තැනකදී මහා පොළව කම්පා වෙනවා. එතකොට 5 වතාවක් මහා පොළව කම්පා වෙච්ච මේ දේශනයක් තමයි මේ කාලකාරාම සූත්‍රයේ තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙවිමිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකේ. එතකොට ඒකට පින්වත්නි සියලුම අය ආйти. දෙවියන් මරුන් බඹුන් ශ්‍රමණ බ්‍රාහ්මණයින් දෙවිමිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකේ. එතකොට අපි ආйти කාටද? මිනිසුන්. ඒ වගේම තව ඉන්නවා දෙවියන්. ඒ වගේම ඉන්නවා බ්‍රහ්මයන්. ඒ වගේම ඉන්නවා මාරයන්. ආදී පිරිස ඉන්නවා.
මේ ලෝකයේ මේ සියලු දෙනා මනුෂ්‍යයන් වන අපත් දෙවියනුත් බ්‍රහ්මයනුත් මාරයනුත් ආදී කොට ඇති මේ සියලු සත්වයෝ යමක් දකිනවාද සියලු සත්වයන්ට ඇස්වලට යමක් පේනවාද ඒ සියලු සත්වයන්ට කංවලට යමක් ඇසෙනවාද ඒ සියලුම සත්වයන්ගේ නාසවලට යමක් දැනෙනවාද දිවට යම් රසයක් දැනෙනවාද කයට යම් පහසක් දැනෙනවාද සිතට යම් සිතවිලි අදහස් ඇතිවෙනවාද යමක් ලැබෙනවාද අත්දැකීමක් යමක් සොයා ගන්නවාද දෙවියන් බඹුන් මරුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් අතර යමෙක් යමක් සොයා ගන්නවාද ඒ අය මනසින් යමක් මෙනෙහි කරනවාද තමහං ජානාමි ඒ හැම දෙයක්ම තථාගතයන් වහන්සේ දන්නවා කිව්වා එතකොට දෙවියන් බඹුන් මරුන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත යමෙක් යමක් කල්පනා කරනවාද යමක් හිතනවාද යමක් සාක්ෂාත් කරනවාද මේ සියලුම දේවල් තථාගතයන් වහන්සේ දන්නවා දන්නවා ඊළඟට කියනවා බුදුරජාණන් වහන්සේ මහණෙනි දෙවියන් බඹුන් මරුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත මේ ලෝකේ ඒ සියලු සත්වයෝ දකින යමක් ඇද්ද අසන යමක් ඇද්ද නාසයට දැනගන්නා යමක් ඇද්ද දිවට දැනගන්නා යමක් ඇද්ද කයට දැනගන්න යමක් ඇද්ද සිතෙන් සිතන යමක් ඇද්ද සොයාගත්ත යමක් ඇද්ද අද්දුටු යමක් ඇද්ද ඒ සියල්ල කෙරෙහි තං අබ්බඤ්ඤාසිනේ මනාකොට අවබෝධ කළා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දැනගත්තා පමණක් නෙවෙයි ඒ සියල්ල මනාකොට අවබෝධ කළා. ඒකට තමයි කියන්නේ සර්වඥ බව කියලා. මොකද්ද කියන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ මේ පළවෙනි දේශනාව කරනකොටම පළවෙනි වාක්‍ය වදාරනකොටම මොකද්ද මේ මහණෙනි දෙවියන් බඹුන් මරුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙවි මිනිස් ප්‍රජාවන්ගිත ලෝකේ මේ සියලු සත්‍යයන් දකින යමක් ඇද්ද අසන යමක් ඇද්ද නාසයෙන් ආග්‍රහණය කරන යමක් ඇද්ද දිවෙන් රස විඳින යමක් ඇද්ද කයෙන් ලබන යම් පහසක් ඇද්ද මනසට අරමුණු වන යමක් ඇද්ද මනසින් සොයාගත් විමසූ තේරුම්ගත් යමක් ඇද්ද මේ කොම තථාගතයන් දන්නවා කියපු ගමන් මහා පොළොව සෙලවි ගියා කියනවා දන්නවා කියපු ගමන් මහා පොළොව සෙලවි ගියා තමහං අබ්බඤ්ඤාසින් ඒ මනාකොට අවබෝධ කළා කියනවා එතකොට ඒ බුදුරජාණන් වහන්සේ මනාකොට අවබෝධ කළා ඒ දකිනාලද අසනාලද ආග්‍රහණය කරන ලද රස විඳින ලද සියලු දේ අවබෝධ කළා ඕක තමයි තියෙන්නේ නෑ ලෝකෙ වෙන මුකුත් නෑ මේ ලෝකෙ කියලා අපි මොනවද කියන්නේ යමෙකුට යමක් ඇහැට පේනවාද යමෙකුට යමක් කනට ඇහෙනවාද යමෙකුට යමක් නාසයට දැනෙනවාද යමෙකුට යමක් දිවට දැනෙනවාද යමෙකුට යමක් කායට ස්පර්ශ වෙනවාද යමෙකුට යමක් සිතට අරමුණු වෙනවාද සිතට අරමුණු වෙනදී ධානයක් වෙන්න පුළුවන් සමාපත්තියක් වෙන්න පුළුවන් අභිඥාවක් වෙන්න පුළුවන් විශේෂ ඥානයක් වෙන්න පුළුවන් නමුත් එකක්වත් බුදුරජාණන් වහන්සේට නොදෙනි උන්වහන්සේට හොයාගන්න බැරි වෙන්න රහසේ එකක්වත් කරන්න බෑ කියනවා.
ඒක තැනක තියෙන බුදුරජන් වහන්සේ එක්තරා අවස්ථාවක අර ගෝධික කියන භික්ෂුවක් පිරිනුවම් පානවා. පිරිනුවම් පාපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ එතනට වඩිනවා. වඩියාම මේ කළුපාට පුංචි වලාකුලක් වගේ එකක් එහිරිමේ යනවා පේනවා. බුදුරජාණන් වහන්සේ අහනවා, මහණෙනි ඔබට පේනවාද මේ කළුපාට වලාකුලක් එහෙට මෙහෙට යනවා? එහෙමයි ස්වාමීනි පේනවා කිව්වා. මේ මොකද්ද කියලා දන්නවාද කියලා ඇහුවා. නෑ ස්වාමීනි කිව්වා. අනිත් පැයට අල්ලන්න බෑ. කොහොම මේ මාරයා කිව්වා. ගෝධික භික්ෂුවගේ විඥානීය උපතක් කරා කොහෙද පිහිටියේ කීකී හොයනවා කිව්වා. ගෝධික පිරිනුවම් පෑවා කිව්වා. හොයනවා කිව්වා. එතකොට දැන් ගෝධික භික්ෂුව රහත් නමක් වෙලා පිරිනුවම් පෑවා කියන කාරණේ බුදුරජාන් වහන්සේ දන්නවා. ඒ වගේම උන්වහන්සේ දන්නවා මාර්යා ඒ විඥානේ හොයන්න ඇවිදින බවක්. නමුත් ලෝකී අනිත් අය දන්නේ නැහැ. යම් අරමුණක් මෙනෙහි කරනවාද ඒක මම දන්නවා කිව්වා. එක්තරා අවස්ථාවක බ්‍රහ්ම ලෝකේ බක කියන බ්‍රහ්ම රාජයා කල්පනා කළා, මම තමයි හරි තැනට ඇවිල්ලා ඉන්නේ. කවුද මේ හිතුවේ? බක බ්‍රහ්මයා. මම තමයි හරි තැනට ඇවිල්ලා ඉන්නේ. මං ඉන්න තැන ඉපදෙන්නෙත් නෑ, ආයි මැරෙන්නෙත් නෑ, චුත වෙන්නෙත් නෑ, වාසට යන්නෙත් නෑ. මෙතන තමයි සදාකාලික තැන. එහෙම හිත හිත ආඩම්බරයෙන් ඉන්නවා. ඒ කොයි ලෝකෙද? බ්‍රහ්ම ලෝකේ. තේ බුදුරජාණන් වහන්සේ හිටියේ කොහෙද? මනුස්ස ලෝකේ. දඹදිව සුභග කියන ශාලවනේ හිටියේ. සල් රුකක් සෙවනේ. බුදුරජාණන් වහන්සේ දැනගත්තා අසුවලා අසුවල්දී දැන් හිතනවා. එතන බුදුරජාණන් වහන්සේ එන්නේ හිටියේ තරින් නොපෙනී ගිහින් බක බ්‍රහ්මයා ඉදිරියේ පහළ වුණා. පහළ වෙන එකට බක බ්‍රහ්මයා කල්පනා කර කර හිටිප එක කිව්වා, බොහොම හොඳයි මේ වැඩි එක, මෙතන චුත වෙන්නේ, මෙතන සදාකාලික තැනක් කිව්වා. කොහොම බ්‍රහ්ම රාජයේ කල්පනා කරා වැරදි කිව්වා. ඔබ කලින් හිටිය ආත්මේ වෙන තැනක හිටියා, එතනින් චුත වෙලා ඔතන උපන්නේ කිව්වා. එතකොට බලන්න කෙනෙක් වෙන දෙයක් කල්පනා කරද්දි බුදුරජාණන් වහන්සේක දැන උන්වහන්සේට රහසයි. ලෝකෙ කිසි කෙනෙකුට යමක් හිතන්න බෑ. ඒකයි උන්වහන්සේ ලෝකෙ අග්‍ර. උන්වහන්සේට ලෝකෙ අග්‍රයි කියනවනේ. අග්‍ර ඒකයි. ඇයි උන්වහන්සේ ඉක්මවා තව කෙනෙක් හිතනෝ නම් එයා තමයි අග්‍ර. එතකොට බුදුරජාණන් වහන්සේට වඩා තව කෙනෙක් ඒ විදිහට කල්පනා කරනවා නම් එයා අග්‍ර. එහෙම කෙනෙක් නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ යම් කිසි කෙනෙක් යමක් දකිනවා නම් ඒක දන්නවා. මේ මොකද්ද මේ දකින්නේ කියලා. යමක් අසනවා නම් ඒකත් දන්නවා. මෙයා අසවල් කෙනා, දැන් අසන්නේ මේ දෙයයි. යමක් ආග්‍රහණය කරනවා නම් ඒකත් දන්නවා. අසවල් කෙනා ආග්‍රහණය කරන්නේ මේ දෙයයි. හැමදේම දන්නවනේ උන්වහන්සේ. දිව්‍ය ලෝකයේ ආයුෂ දන්නවා. මේ දිව්‍ය ලෝකෙ මෙච්චර ප්‍රමාණයේ ආයුෂ තියෙනවා, මෙච්චර ප්‍රමාණයේ ආයුෂ තියෙනවා කියලා දන්නවා. ඒ වගේම නිරේ මෙච්චර තියෙනවා, නරක ආදී. මේ නරක ආදී වල මෙච්චර ආයුෂ තියෙනවා. මේ නරක ආදී වල මෙච්චර මේ ආකාරයට දුක් තියෙනවා. මේ ආකාරයට මේ අය විපාක විඳිනවා. මේ ඔක්කොම දන්නවා. එතකොට ඒ ඔක්කොම බුදුරජාණන් වහන්සේගේ සර්වඥ බව. මොකක්ද ඒක? සර්වඥ භූමිය ගැන උන්වහන්සේ විස්තර කළේ. එතකොට සර්වඥතා ඥානය උන්වහන්සේ හකුලා පෙන්වා දුන්නා. කොහොමද ඒ සර්වඥතා ඥානය පෙන්වා දුන්නේ? මේ ලෝකේ යම් දෙවියෙක්, බඹෙක්, මාරයෙක්, ශ්‍රමණයෙක්, බ්‍රාහ්මණයෙක්, දෙවියම් බඹුම් සහිත දෙවි මිනිස් ප්‍රජාවන්ගිත ලෝකේ යමෙක් යමක් දකිනවාද ඒක බුදුරජාන් වහන්සේ දන්නවා. යමෙක් යමක් අසනවාද ඒක බුදුරජාන් වහන්සේ දන්නවා. යමෙක් යමක් ආග්‍රහණය කරනවාද ඒකත් බුදුරජාන් වහන්සේ දන්නවා. එතකොට යමෙක් යමක් රස විඳිනවාද ඒකත් දන්නවා. යමෙක් යමක් ස්පර්ශ කරනවාද ඒකත් දන්නවා. යමෙක් යමක් හිතනවාද හිතන දේ දන්නවා.
එතකොට මනසින් අත්පත් කරගන්න තියෙනු නම් ධ්‍යාන, අභිඥා, සමාපatti ආදී යමක් ඒකේ ප්‍රමාණික කොච්චරද, ඒ කොච්චර කල් බලාත්මකද, ඒ සෑම දෙයක්ම දන්නවා. දැන් මාර්යාගේ වුණත් ඒ ප්‍රමාණි යාට මෙච්චරයි කරන්න පුළුවන් කියලා දන්නවා. ඒකනේ බුදුරජාන් වහන්සේ වදාළේ, මහණෙනි ලෝකේ අධිපතිභාවයේ දක්වන පුද්ගලයන් අතර අග්‍ර මාර්යා කිව්වා. බුදුරජාන් වහන්සේ ලෝකේ අධිපතිභාවයේ පවත්වන්නේ. ඇයි හේතුව? උන්වහන්සේ වැඩ ඉන්නේ ලෝකෙන් නිදහස්ව. ලෝකෙට අයිති නැති. ලෝකේ අධිපතිභාව පවත්වන්නේ කෙලෙස් සහිත අය. උන්වහන්සේට ක්ලේශයක් නෑ. උන්වහන්සේ මේ සියල්ල දන්නවා. සියල්ල දැනගෙන උන්වහන්සේ නිකලෙස්ව වැඩ ඉන්නේ. මේ තියෙන නිකලෙස් දැන් පළවෙනි එක තමයි උන්වහන්සේගේ සර්වඥ භූමිය. එතකොට ඉස්සල්ලාම මේ කාලකාරාම සූත්‍රයේ ඉස්සල්ලාම විස්තර වෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ කුමක්ද? සර්වඥ භූමිය. භූමිය කිව්වේ සර්වඥතා ඥාණයට හේතු භූත වෙච්ච අතිවාරම වෙච්ච දේ. ඒ සර්වඥතා ඥාණයට පාදක වෙච්ච භූමිය කිව්වේ බිම. දැන් අපි කියන්නේ මේ පුණ්‍ය භූමිය. ඒකේ මේ පිනට පාදක වෙච්ච තැන පුණ්‍ය භූමිය. එතකොට නිරේට කියනවා ඒකාන්ත කේවල බාල භූමිය. ඒකාන්තින්ම සම්පූර්ණයෙන් අසත්පුරුෂයන්ගේ තැන බාල භූමිය. ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධයට පාදක වෙච්ච තැනට කියනවා සර්වඥ භූමිය. ඒ සර්වඥ භූමිය තමයි මොකද්ද මේ සියලු දෙනා දෙවියන්, බ්‍රහ්මයන්, මාරයන්, ශ්‍රමණයන්, බ්‍රාහ්මණයන් යමක් ගැන කල්ප අතීතේ වේවා අනාගතේ වේවා යමක් කල්පනා කළාද, යමක් මෙනෙහි කළාද, යමක් දැක්කද, ඒ සියලු දේ ඒ බුදුරජාණන් වහන්සේ දන්නවා. නිකන් දන්නව නෙමෙයි, අවබෝධයෙන් දන්නවා, විශිෂ්ට ඥාණයෙන් දන්නවා. නිකම්ම දැනගන්න එකට කියන එකක් නෙමෙයි මේ කියන්නේ. විශිෂ්ට වූ ඥාණයෙන් දන්නවා. ඒ ඥාණයෙන්, විශිෂ්ට ඥාණයෙන් මේ ලෝක සත්වයාගේ ඉන්ද්‍රිය ගෝචර සියලු අද්දකීම් දන්න බව තමයි සර්වඥතා ඥාණය කියලා කියන්නේ. එතකොට බලන්නේ දැන් අපි කියනෝනේ සර්වඥන් වහන්සේ කියලා. දැන් ඔබ සර්වඥ කියන වචනේ කවුරුරි ඇහුවොත් මේක තමයි සර්වඥ කියන එකේ තේරුම. කවුරුරි ඇහුවත් නැතත් තමන් හිත පහදවා ගන්න. කොහොමද පහදවා ගන්නේ? සර්වඥ කියන්නේ මොකද්ද? සර්ව සියල්ල කියන්නේ මොකද්ද? මේ ලෝකේ දෙවියන්, බඹුන්, මරුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙවි මිනිස් ප්‍රජාවේ යම් කිසි කෙනෙක් යමක් දකින්වාද, යම් කිසි කෙනෙක් යමක් අසනවාද, යම් කිසි කෙනෙක් යමක් ආග්‍රහණය කරනවාද, යම් කිසි කෙනෙක් යමක් රස විඳිනවාද, යම් කිසි කෙනෙක් යමක් පහස ලබනවාද, යම් කිසි කෙනෙක් යමක් සිතනවාද, ඒ සෑම දෙයක්ම බුදුරජාණන් වහන්සේ දන්නවා. යමෙක් ධ්‍යාන භාවනා සමාපatti කළ යමක් අත්දකින්නවාද, සාක්ෂාත් කරනවාද, ලබා ගන්නවාද, ඒ සෑම දෙයක්ම බුදුරජාණන් වහන්සේ දන්නවා. දන්නේ කොහොමද? විශිෂ්ට වූ ඥාණින් දන්නවා. දෙපාරකට ඒක කියන්නේ තමහං ජානාමි තමහං අබ්බඤ්ඤාසින්. විශිෂ්ට වූ ඥාණින් දන්නවා. ඉස්සල වදාලා තථාගතයන් මේක දන්නවා. තථාගතයන් මේක විශිෂ්ට වූ ඥාණින් දන්නවා. එතකොට මේ විශිෂ්ට වූ ඥාණින් දැනගැනෙල්ලට කියනවා සර්වඥතා ඥාණය කියලා. ඒකෙන් තමයි උන්වහන්සේ තේරුම් ගන්නෙ මේ කෙනා මෙච්චර කල් මේ විදියට පුරාගෙන ඇවිල්ලා තියෙනවා. මේ විදියට ඇවිල්ලා තියෙනවා. දැන් බලන්න අර ඉල්ලීස සිතානන්ගේ කතාව. ඉල්ලීස සිතානෝ අර මිනිස්සෙක් කැවුමක් කනවා දැකලා, ඉල්ලීස සිතානන්ට මොකද ඇති වුනේ? අපි මිනිස්සු කැවුම් කනවා දැකලා නැද්ද?
එතකොට මේ මනුස්සයෙකුත් නෙමේ හිඟන මනුස්සෙයි. හිඟන මනුස්සෙක් සාමාන්‍ය මනුස්සයෙකුට වඩා කෑදරකම මේක කණ්ඩේ තියෙන. පැණි බේරි බේරි කටින් කවුම කැවුම කනකට මේක දැක්කා. ඉල්ලීස සිතානෝ දැක්කා. දැක්කට පස්සේ ඉල්ලීස සිතානන්ට මොකක්ද ඇති වුනේ? තමාටත් කැවුමක් කන්ට ඕනේ කියලා මහා පිපාසයක් හටගත්තා. හට අරගෙන කල්මයා මහා ලෝභයා, කුණු ලෝභයා, කිසි දෙයක් දෙන්නේ නැහැ. මේ කෙනා දැන් මේ සක්කර කියන ගමේ, නියම් ගමේ මේ කැවුම කන්න දැන් මේ බර නැස. ඒ කැවුම කන්න දැන් විදියක් නැහැ. දැන් හිතේ මවමව ඉන්නවා අර හිඟන්න කාපු කැවුම. මවමව දැන් ඇඳේ වැටුණා. හාමිනේ ඇවිල්ලා මොකද්ද කිව්වේ? අඬ ගාලා ඇහුවා, ඇයි ඔයාට මක් වුණාද, රජ්ජුරු උදහස් වුණාද නැහැ කිව්වා. ඊළඟට සේවකයන්ගෙන් වැරද්දක් වුණාද නැහැ කිව්වා. මගෙන් වැරද්දක් වුණාද නැහැ, ඔහේ ගිනුත් වැරද්දක් නැහැ කිව්වා. ඊට පස්සේ මොකද්ද කියලා ඇහුවා. ඉතින් කේන්ද්‍රික ගා කිව්වා, මට කිසියම් ආශාවක් ඇති වුණා කිව්වා. දොළ දුකක් ආශාවක් හටගත්තා. මොකද්ද කියලා ඇහුවා. මං කැවුමක් කන්ට ආසයි කිව්වා. එතකොට සිටු දියණිය මොකද කිව්වේ? සිටු දේවි, අනේ මේ සිටුතුමනි ඔබ දුප්පතුත් කියලා ඇහුවා. ඔබ මේ මම මේ සක්කර කියන නියංගම වැසියන්ටම දෙන්න හදන්නද කියලා ඇහුවා. බැන්න මේ එවුන් එක්ක මේක කන්න වී කියලා තමයි මම මේක හංගන් හිටියේ කිව්වා. කියන්නේ නැතුව ඊට පස්සේ හරි එහෙනම් මේ දෙපැත්තේ වීදී දෙපැත්තයට දෙක්ක වියන්නද කියලා ඇහුවා කැවුම්. හා හා මන් දන්න ඔයිට මහා ලොකු අදහස් තියෙනවා කියලා. හරි එහෙනම් මේ සිටු මහාලිගාවේ ඉන්න ඔක්කොම සේවක කාරක ආදීන්ට මන් දන්නයිකු ඔයිට මේ තවත් විශාලට හොව හිතෙනවා කියලා. එහෙනම් අපේ දරුවන්ට ළමයින්ට කැවුම් වල අවශ්‍යතාවයක් දැන් නැහැ කිව්වා. එහෙනම් අපි දෙන්නට ඔහි මේට පැටලෙන්න එපා කිව්වා මේ කැවුමට. එහෙනම් ඔයාට විතර හා සොඳුරි, එහෙනම් පිටිචුට්ටක් ගන්න කිව්වා. දැන් ගන්න කියලා කැවුම හරි ගස්සගෙන කැවුම් ඔක්කොම ලෑස්ති කරගෙන දැන් කැවුමට වමනා අඩු වැඩි ලෑස්ති කරන් උඩ තට්ටුවට ගියා. හත්වෙනි තට්ටුවට සේවකයෝ එදා ඔක්කොම පහලට දැම්මා. දාලා දුරල් වහගෙන උඩට ගියා. බුදුරජාණන් වහන්සේ දැක්කා. රහස්නේ බුදුරජාණන් වහන්සේ දැක්ක මේක. බුදුරජාණන් වහන්සේ මේක දැකලා මේක විතර නෙමෙයි දැක්කේ, මෙයාගේ කලින් ආත්මෙත් දැක්කා. කලින් ආත්මෙ මෙයාව දමණය කරපු කෙනාත් දැක්කා. කවුද මෙයාව කලින් ආත්මෙ දමණය කළේ? ඒ කලින් ආත්මේ මුගලන් මහරහතන් වහන්සේගේ පුතෙක්. මේ ඉල්ලීස සිටානු කලින් ආත්මේ ඒ සිටානු කෙනෙක් වෙලා හිටියේ, ඒ එයාගේ පියා වෙලා හිටියේ මුගලන් මහරහතන් වහන්සේ. ඉතින් එතනින් චුතු වෙලා සක්දෙවිඳි තනතුර හිටියා මුගලන් මහරහතන් වහන්සේ. ඉඳලා තමයි දමණය කෙලේ. ඒ නිසා බාර දුන්නා මුගල්ලාන අද සංඝයා වෙන මුකුත් වළඳන්නේ නැහැ කිව්වා. අද මේ සංඝයා මේ ඉල්ලීස සිටානන්ගේ දානේ කැවුම් වළඳනවා කිව්වාද? දමණය කරන්න කිව්වා. පිටත් කළා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මොනතරම් විස්තරයක් දන්නවද කියලා. ඉල්ලීස සිටානු අරෙහි කැවුම කන්නකට දන්නවා කලින් ආත්මෙත් මේක මෙයාට පුරුද්දක්. ඒ පාරුණේ රා පොල් කට්ටක් බොන්න රා කට්ටක්. ඒකට තමයි දමණය කළේ. එතකොට ඒ දමණය කරේ යමෙක්ද? එයාම යෙදෙව්වා. තව සමහර අවස්ථාවල් තියෙනවා කවුරුවත් දමණය කළ දමණය කරන්න බෑ වෙන කාටවත්. ඒක කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේට පමණයි. බුදුරජාණන් වහන්සේට පමණයි. ඒ සාරිපුත්ත මහා රහතන් වහන්සේගේ ශිෂ්‍ය නමක් හිටිය පඬිත සාමණේර කියලා. ඒ බුදුරජාණන් වහන්සේ තමයි ඒ පඬිත සාමණේරයන්ව දමණය කළේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ කුටිය ඉස්සරහින් එකට සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් ප්‍රශ්න අහනවා.
ඒ පොඩි නම කුටිය ඇතුළේ ඒක අහගෙන ඉන්නවා. ඒ අහගෙන සිටීම තුළ මඟපල් ලබනවා. ඒ ආශ්චර්ය සර්වඥතා ඥාණයෙන් යුක්ත එකක්. ඒක ලෝකෙ වෙන කිසි කෙනෙකුට ඒකේ විදිහට ඒ රටාව ඒ විදිහට වෙන සිද්ධිය දැනගන්න ඒක විග්‍රහ කරන්න වෙන කිසි කෙනෙකුට ඒ හැකියාව නැහැ. ඒ සර්වඥතා ඥාණි නැහැ. ඒ බුදුරජාණන් වහන්සේට තියෙන්නේ. මේකේ ආශ්චර්ය මොකද? ඒ සර්වඥතා ඥාණය තියෙන්නේ මේ මිනිස්යාට බුදුරජාණන් සියල්ල දන්නවා. සියල්ල අවබෝධ කරනවා. නමුත් මේ ලෝකයාම තමගේ වසඟේ පිහිටියට වසඟේ රදව ගන්න අදහසක් නැහැ. ඇයි හේතුව? මේක කියනවා යම්බික්කවේ මහණෙනි දෙවියන් සහිත බඹුන් සහිත මරුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණින් සහිත ලෝකේ ඒ සත්වයෝ යමක් දැක්කද යමක් ඇසුවද යමක් ආග්‍රහණය කළාද යමක් රසවින්දාද යමක් ස්පර්ශ කළාද යමක් සිතුවාද තන් තථාගතස්ස විදිතං ඒ සෑම දෙයක් ගැනම තථාගතයන් වහන්සේට ප්‍රත්‍යක්ෂ දැනුමක් තියෙනවා. විදිතං කිව්වේ ඒකයි. ප්‍රත්‍යක්ෂ දැනුමක් තියෙනවා. තන් තථාගතෝ න උපဋ္ඨාසි ප්‍රත්‍යක්ෂ දැනුම තියෙන්නේ දැනුම නිසා තථාගතයන් වහන්සේට ඒක පිහිටන්නේ නැහැ කියනවා. කියන්නේ කෙලෙස් වශයෙන් දැන් අපි යම් කිසි රූපයක් සත්‍යෙත් දැක්කොත් මොකද වෙන්නේ? මං අරක දැක්කා කියලා මතක තියාගෙන අපි ඒක අභිමාණයෙන් කතා කරන්නේ නැද්ද? ඒ සක්දෙවිඳු දවසක් සක්පඤ්ඤ සූත්‍රය දේශනා කරනවානේ. බුදුරජාණන් වහන්සේ අහනවා සක්දෙවිඳුගෙන් දේවේන්ද්‍රය ඔබ මේ කාරුණු ගැන මේ පැවිදි ජීවිතයේ නිෂ්ඨාව මේ අවසානයේ කුමක්ද කියලා අහගන්න අනිත් ඒකාවටත් ගියාද කියලා අහනවා. ගියා කියනවා. මොකද වුනේ කියලා අහනවා. අනේ ස්වාමීනි මේ තපස් කරන තාපසින්නාංශයල ඉන්න කියන මහා රූක්ෂ තපස් කරන තාපසවරු මං ඒගොල්ල ගාවට ගියා කිව්වා. ඒගොල්ල ගාවට ගියාට පස්සේ මේ සද්දේවුදු ඇවිල්ලා ප්‍රශ්න කළාට පස්සේ ඒගොල්ල පෙරලා සද්දේවුදුගෙන් ප්‍රශ්න කරනවලු. අනේ ඔහේ කවුද? ඉතින් කියන මම ස්වාමීනි සද්දේවුදු. අනේ දිවි ලෝක විස්තර අපිට කියන්න. එතකොට ඔබ සක්දෙවිඳු වෙලා උපන්නේ මොන පිනක් කළාද? ඒ පින අපිට කියන්න කියන ස්වාමිනී මම ඒගොල්ලන්ගෙන් අහන්න ඇගී ඒගොල්ලන්ගේ ශිෂ්‍යෙක් වෙන්න. අන්තිමට අවසන් වුණේ ඒගොල්ලෝ ඔක්කොම මගේ ශිෂ්‍යය වෙලා. මම තමයි අන්තිමට ඒගොල්ලන්ට කියා දෙන්න කිව්වා. ආනේකයි වෙනස. ඒ මොකද හේතුව? ඒ ඇහැට පේන අරමුණේ බැස ගන්නවා. කනට ඇහෙන ශබ්දේ බැස ගන්නවා. නාසයට දැනෙන ගඳ සුවඳේ බැස ගන්නවා. ඒක කෙලෙස් සහිත අරමුණක් හැටියට මතකේ එල්බී තියෙනවා. දැන් අපි ඇහැට දැකපු දේවල් ක්ලේස් කෙලෙස් අවිස්සෙන අරමුණු හැටියට අපේ ස්මරණේ නැද්ද? තියෙනවා. කනින් අහපු දේවල් අපි කෙලෙස් අවුස්සන අරමුණු හැටියට එක්ක අපි කෝප ගන්වන එක්ක අපි රාගය විශ්සන එක්ක අපි බය කරවන අරමුණු හැටියට අපේ හිතේ පැටලී නැද්ද? තියෙනවා. අපි නාසයෙන් ආග්‍රහණය කරපුවා අපේ හිතේ පැටලී තියෙනවා. අපි දිවෙන් රස විඳපුවා හිතේ පැටලී තියෙනවා. ඒක ස්මරණයක් හැටියට නෙමෙයි තියෙන්නේ. කෙලෙස් අවුස්සන කාරණයක් හැටියට. එතකොට අපි පහස ලැබපුවා හිතේ පැටලී තියෙනවා. මේ පැටලිලා තියෙන නිසා තමයි නැවත නැවත සංසාරයේ පැටලෙන්නේ අපි. අපි ආය උපත කරා ගියාම කලින් දැකපු පුද්ගලයෙක් එක්කම පැටලී යනවා. කලින් අහපු දෙයත් එක්කම පැටලී යනවා. කලින් ආග්‍රහණය කරපු දෙයත් එක්කම පැටලී යනවා. කලින් රසඳපු දේවල් එක්කම පැටලී යනවා. කලින් පහස ලැබූ දේවල් එක්කම පැටලී යනවා. ඒ පැටලෙන ස්වභාවය තමයි කෙලෙස් වලින් කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ දිව්‍ය ලෝකේ විස්තර දන්නවා. දෙවියෝ කල්පනා කරන දේ දන්නවා. එතකොට බ්‍රහ්මයෝ කල්පනා කරන දේ දන්නවා. මාර්යා කල්පනා කරන දේ දන්නවා. අසුරයෝ කල්පනා කරන දේ දන්නවා. නාගයෝ කල්පනා කරන දේ දන්නවා.
ඒ ලෝකවල තියෙන දේවල් දන්නවා. ඒගොල්ලන්ගේ ලෝකවල විස්තර දන්නවා. නමුත් ඒකක්වත් තමන්ට කෙලිස් උපද්දවන්නේ නැහැ. ඒකට කියනවා කීනාසව භූමි. මොකක්ද ඒකට කියන්නේ? දැන් බලන්න මේ බුදුරජාන් වහන්සේ ඉස්සල්ලා විස්තර කළා සර්වඥතා ඥාණයට පාදක වෙච්ච දේ. දෙවන උන්වහන්සේ විස්තර කළා නිකලස් බවට පාදක වෙච්ච දේ. ඒ තමයි සර්වඥතාඥාරි උන්වහන්සේ වචන දෙකක් පාවිච්චි කළා, ජානාමි අභිඤ්ඤාසින් කියලා. ඒ කියන්නේ මම මේක දැන් තථාගතයන් වහන්සේ මේක දැනගත්තා, විශිෂ්ට ඥාණයෙන් මේක අවබෝධ කළා. දෙවෙනික විදිතං උපට්න උපට්ඨාසි. තථාගතයන් වහන්සේට මේ හැම දෙයක්ම ප්‍රකට ප්‍රකට ප්‍රත්‍යක්ෂ දෙයක්. හැබැයි එකක්වත් කෙලෙස් ඇති කරවන්න ලං වෙන්නේ. හරි පුදුම සහගතයි මේ නිකලස් බව කියන එක. අපිට ළඟ වෙන්න දෙයක් නැහැ, එළිලා තියෙන්නේ. අපි දන්නේ නැහැ මේ අරමුණු අපේ හිතේ කෙලෙස් සමග එකට පැටලි එල්ලිලා තියෙනවා කියලා, ළඟට වෙලා හේතු වෙලා අපි දන්නේ. ඒ නිසා එකම දේ නොයේක් වතාවල එකම දේ සිද්ධ වෙන්නේ. දැන් බලන්න හිතලා මේ දැන් ජාතක කතා කීවද්දී අපිට පේනවා දේවදත්ත එක එක ආකාරයෙන් එක එක වේශෙන් බුදුරජාන් වහන්සේගෙන් පලි ගන්නවා, බෝසතාණන් වහන්සේගෙන් එක එක ආකාරයෙන් පලි ගන්නවා. නමුත් බෝසතාණන් වහන්සේ කිසිම දෙයකට හවුල් නොවි තමන්ගේ ගමන යනවා. අහිංසකව තමන්ගේ ගමන යනවා. බෝසතාණන් වහන්සේගේ පාරමී ගුණ ධර්ම වැඩුණා එකෙන්. අර පුද්ගලයාට බොහෝ කල් දුක් විඳින ගමනක් යෙදුණා. එතකොට බලන්න මේ ඒ දේවදත්තට ඒ ලක්ෂණ ආවේ මොකද්ද? ඒ අරමුණ ඇලී තිබීම, කෙලෙස් සහිත කාරණයකට බද්ධ වී තිබීම. අරමුණ කෙලෙස් සහිත කාණ්ඩ ඉල්ලා තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙ මේ විස්තර දැනගත්තා කියලා ඉවක් කෙලෙස් උපද්දවන්න ඒ එකක්වත් ලං වෙන්නේ. ඒ හේතුව කෙලෙස් නැති නිසා. හිත කිලුටු කරන රාගය, දේශාදී සංයෝජන සප්ත අනුසය, රාගානුසය, පටිගානුසය, ඊළඟට මානානුසය, විචිකිච්ඡානුසය, ඊළඟට බවරාගානුසය, අවිජ්ජානුසය ආදී මේ අනුසය ධර්මයන් නැහැ. අනුසය කියන්නේ මේ හිත ඇතුළේ මේ අරමුණුත් එක්ක බද්ධ වෙන්න සූදානම්ව තියෙන කෙලෙස්. කෙලෙස් නැතිකම. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මානිනි මේ තථාගතයන්ට ඒක අරමුණක්වත් ලං වෙන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ මේ දෙවියන් දෙවියන් හිතන දේවල් බුදුරජාණන් වහන්සේ දැනගත්තා. දැනගන්නේ මේ තථාගතයන්ගේ තියෙන සිතින් නෙමෙයි දැනගන්නේ. දැනගත්තට ඒ සිතට ස්පර්ශ වෙන්නේ නැහැ ඒවා. ඒ කියන්නේ ඒ සිතත් එක්ක එලිලා තියෙන්නේ. කෙලෙස් උපද්දවන්න නැහැ. එතකොට මේ අරමුණු එකක්වත් තථාගතයන්ට කෙලෙස් උපද්දවන්න ළඟට එන්නේ නැහැ කියලා උන්වහන්සේ දේශනා කරාම ඒ අවස්ථාවෙත් පොළොව කම්පා වුණා. ඒ බුදුරජාණන් වහන්සේගේ කීනාසව භූමිය නිකලෙස් බවට හේතුබූත වෙච්ච පදනම, ඒක නිසා පොළොව කම්පා වුණා කියනවා. දැන් ඒකයි පෙන්වන්නේ අපිට. දැන් සාමාන්‍යයෙන් බුදු කෙනෙක් කිව්වහම අපි දන්නේ නැහැනේ මොකද්ද කියලා. දැන් මට එක පොතක හම්බ වුණා මේ සමහරු බුදුරජාණන් වහන්සේගේ නමිනුත් දිවුරනවා. ඔබ අහලා තියෙනවද බුදුන් පල්ලා කීක කිය අහලා තියෙනවනේ? ජීවිතේට බුදු කෙනෙක් මුණ ගැහින්නේ නැහැ කියන එයාට. මම මේ පොතක මං හිතන්නේ මේ ඒක මේ මොකේද ධර්ම ප්‍රදීපිකාවේ මම දැක්කේ බුදුන්ගේ නාමෙන් දිවුරුපයට බුදුරජාණන් වහන්සේ මුණ ගැහින්නේ නැහැ කියලා. ඒ කොච්චර භයානකද? එතකොට බුද්ධ කියන වචනේටත් මිනිස්සෙක් අහිතක් ඉපැද්දෙවුත් ඒක කොච්චර බලපානවද යාගේ සංසාර ගමනට? එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්ය අනුභවය නිසායි යන්තම් කෙනෙකුට බුදුගුණ සිහි කළත් ඒකේ බලය තියෙන්නේ.
ඇයි මේ බඳු සර්වඥතා ඥාණයක් තියෙන කෙනෙක් මේ ලෝකේ සම්මා සම්බුදු කෙනෙක් පමණයි. එතකොට දැන් අපි ගත්තොත් පසේ බුදුරජාණන් වහන්සේලාට උන්වහන්සේලාට තියෙනවා තමම නිකලෙස්ස තේරුම් ගත්තු නිකලෙස් ඒ කියන්නේ කීනාසව භූමියක් තියෙනවා. නමුත් සර්වඥ භූමියක් නැහැ. ඒ සර්වඥ භූමියේ තියෙන කාටද? සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකටයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහමණයන් සහිත ලෝකේ මේ දෙවි මිනිස් සහිත ප්‍රජාව මිනිස් ප්‍රජාව යමක් දකින්වාද? ඒ කියන්නේ දකින් යමක් ඇද්ද? අසන යමක් ඇද්ද? ආග්‍රහණය කරන යමක් ඇද්ද? රස විඳින යමක් ඇද්ද? ස්පර්ශ කළ යමක් ඇද්ද? මනසින් දැනගත් යමක් ඇද්ද? ධ්‍යානයක් අභිඥාදී මොනවා හරි ඇද්ද? මනසින් සාක්ෂාත් කළ යමක් ඇද්ද? සේවනය කරපු යමක් ඇද්ද? අද්දුරු යමක් ඇද්ද? මේ දේවල් සාමාන්‍ය මිනිස්සු දකින විදියට, ඒ කියන්නේ මේක මුලින් දේශනා කරන්නේ මහන්නේ මේක තථාගතයන් දන්නවා කියලා. ඒ මේක කියනවා තමහං ජානාමීති වදෙයන් තම් මම අස්ස මුසා. මේක සාමාන්‍ය ජනතාවගේ දැනීමක් ඇටියට කිව්වොත් ඒක බොරුවක් කියනවා. මේක සාමාන්‍ය මිනිස්සෙක් දන්න විදියට. සාමාන්‍ය මිනිස්සෙක් දන්නේ මෙයා අසවල් දේ කෑවා කියලා නේ සාමාන්‍ය මිනිස්සයා දන්නේ. බුදුරජාණන් වහන්සේ දන්නේ එහෙම නෙමෙයි. මෙයා මේ දේ දැන් හිතනවා. මෙයා මෙතෙන්ට ආවේ අසවල් තැන ඉඳලා. මෙයා අසවල් කර්මය කරලා ඒකේ විපාකයේ අසවල් දේ විඳින්නේ. මෙයාට අසවල් karma අනුරූපව අසවල් දේ ලැබෙ තිනවා. මේ එතකොට සාමාන්‍ය මිනිස්සයාගේ කතාවක් නෙමෙයි. මේ තථාගතයන් වහන්සේ දන්නවා කියලා කිව්වේ. එතකොට ඒ වගේම තමයි දැන් සාමාන්‍ය මිනිස්සයා කියනවා දන්නේ නැහැ කියලා. සාමාන්‍ය මිනිසා කියන්නේ නැද්ද? සාමාන්‍ය එක්කෙනා කියන මම දෙවියන් හිතන දේ දන්නේ නැහැ. මාර්යා හිතන දේ දන්නේ නැහැ. බ්‍රහ්මයා හිතන දේ දන්නේ නැහැ. අසවලා හිතන දේ දන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ එහෙම නැහැ. දැන් අපි කියමු මෙතන අද බුදුරජාණන් වහන්සේ මෙතන වැඩ සිටියා නම් උන්වහන්සේ ධර්ම දේශනා කරන්න කලින් මේ සියලු දෙනාගේම සිත් ඔක්කොම බලනවා. බලලා උන්වහන්සේ දන්නවා කිය මේ අර කොනේ ඉන්නවා එක්කෙනෙක්. ඒ යා තමයි ධර්මය අවබෝධ කරන්න පින තියෙන. යා විශේෂ කොට පේනවා. ඊට පස්සේ උන්වහන්සේ දන්නවා යා සංසාරයේ පුරුදු කරපු දෙයි. ඒ ධර්මයේ ඒ යා රැස් කරපු පිනට හේතුබුත් වෙච්ච එක. අවිකම යාට හේතුබුත් වෙලා තියෙන්නේ එයා අනාත්ම සංඥා වඩලා කියලා. මේක ආත්මයක් නෑ. මේ ආත්මයෙන් හිස් වූ දෙයක්. මේක මමයේ මාගේ ආත්මය කියන එක හිස් වූ දෙයක් කියලා සසරේ පුරුදු කළා කියමු. එතකොට යා බුදුරජාණන් වහන්සේ දන්නවා ඒ ආකාරයේ අවබෝධයකට තමයි යාගේ හිත සකස් වෙලා තියෙන්නේ. මේ ඔක්කොම ඉන්නවනම් 1000ක් ඒ 1000න් එක්කෙනෙක් එහෙම ඉන්නවා කියලා දන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ දන්නවා අන්න යාගේ ඒක අසවල් දවසේ අසවල් ආත්මේ අසවල් බුද්ධ ශාසනේ අසවල් තැන මෙයා මේක පුරුදු කරලා තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනවා ඒක ගැන. අර හිතේ පුරුද්ද තියෙන්නේ මොකද්ද? එයාට වේගෙන් මේක පිහිටනවා. පිහිටපු ගමන් මොකද වෙන්නේ? ඒක නා අවබෝධ කළ සෝවාන් ඵලයටපත් වෙන අනිත්‍ය කවුරුත් දන්නේ එහෙම වුණා කියලා. නමුත් බුදුරජාන් වහන්සේ දනව දැම්මියා සෝවාන් ඵලයටපත් වුණා කියලා. දැන් බලන්නේ කොච්චරනම් ආශ්චර්ය දෙයක්ද. ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කරන ඒ නිසා සාමාන්‍ය ලෝකයා කතා කරන විදිහට දන්නේ නැහැ. මේ ඊළඟට මම දන්නේත් නැහැ නොදන්නේත් නැහැ. ඒ වගේ දේවල් සාමාන්‍ය ලෝකයා කියනවා. ඒවත් තථාගතයන් වහන්සේ ඒ ක්‍රමයට කියන්නේ නැහැ කිව්වා. එතකොට ඒ කිව්වේ මේ බුදුරජාණන් වහන්සේ මේක කියන්නේ
මේ සත්‍යෙම පිහිටලයි. ඒ කියන්නේ සාමාන්‍ය ලෝකයා කියන මම අසවල් දේ දන්නවා. නමුත් සාමාන්‍ය ලෝකයා අසවල් දේ දන්නවා කිව්වට ඒ දැනුම අවිද්‍යාවෙන් යුක්තද නැද්ද? අවිද්‍යාවෙන් යුක්තයි. එතකොට සාමාන්‍ය අවිද්‍යාවෙන් යුක්ත දැනුම හැමතිස්සෙම මායාකාරී. සත්‍යයට ලං වෙලා නැහැ. අවිද්‍යාව කියන්නේ මායාවක්. අවිද්‍යාවට විරුද්ධ දෙය තමයි සත්‍ය. දැන් විද්‍යාව කියලා කියන්නේ මොකද්ද? සත්‍ය. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. ඒ විදිහට. එතකොට බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ දන්නවා කියන කාරණේ පදනම් වෙලා තියෙන්නේ සත්‍යයට. ඒකට කියනවා සත්‍ය භූමි. එකෙන උන්වහන්සේගේ වටහා ගැනීමට, තේරුම් ගැනීමට දැන් අපි ගත්තොත් අපිට තව කෙනෙක් ගැන අපි අසවලා දැන් මෙයා මේකයි හිතන්නේ කියලා සාමාන්‍ය මිනිස්සු ඉන්නවා. මේ ආදේශනා ඥානෙ තියෙන අය, ආදේශනා ප්‍රාතිහාරි තියෙන අය. ආදේශනා ප්‍රාතිහාරි කියලා කියන්නේ මෙයා අසවල් දී දැන් හිතන්නේ, මෙයා අසවල් දී දන් කරන්න කියලා සම්පූර්ණ ඒක බලන්නේ ඒ විදිහට. නමුත් ඒක ආйти මායාවට, මායාවෙන් යුක්තවයි බලන්නේ. බුදුරජාණන් වහන්සේ මායාවෙන් තොරව සත්‍යයක් හැටියටයි බලන්නේ. ඒ නිසා උන්වහන්සේ බලන, උන්වහන්සේ තේරුම් ගත්ත විදිය සත්‍ය මත නිසා ඒකට කියනවා සත්‍ය භූමි කියලා. උන්වහන්සේ ඒ දේශනාව කරද්දි මහා පොළොව කම්පා වුණා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මෙසේ, දැන් මිනිසයන් දැන් අසවල් දෙවියා දැන් අසවල් දේ කල්පනා කරනවා, අසවල් බ්‍රහ්මයා අසවල් දේ කල්පනා කරනවා, ඊළඟට අසවල් මාර්යා අසවල් දේ කල්පනා කරනවා, අසවල අසවල් දේ කල්පනා කරනවා, අසවල අසවල් දේ හිතනවා, අසවල අසවල් සමාධියටපත් වෙනවා, අසවල අසවල් දේ කරනවා කියලා තියෙනවනේ. ඒව දැන් සාමාන්‍ය මිනිස්සුන්ටත් යම් ප්‍රමාණයකට හිතන්න පුළුවන්. නමුත් සාමාන්‍ය මනුස්සයෙක් ඒක කල්පනා කරද්දී ඒ සාමාන්‍ය මනුස්සයෙක් ගන්නෙ මම දකිනවා, මම හිතනවා, මම ආග්‍රහණය කරනවා, ආසවලා මම, මගේ ආත්මය කියන අදහසින් තමයි ගන්නෙ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තථාගතයන් වහන්සේ මේ දැකිය යුතු දේවල්, ඇස්වලින් දැකිය යුතු යම්තාක් ඇද්ද දේවල්. ඒ කිව්වේ දෙවි කෙනෙක් ඇස්වලින් දකින දේවල් අපිට ගෝචරද? නෑ. මනුෂ්‍යයන් ඇස්වලින් දකින දේවලුත් අපිට ගෝචර නෑනේ. අපි කොච්චර ස්වල්පේද මේ මිනිස්සු දකින දේවල් වලින් දැකලා තියෙන්නේ. එතකොට අපි මිනිස්සු අහන දේවල් වලින් ස්වල්පය එනෙමෙ දහලා තියෙන්නේ. මිනිස්සු කාන් මේ ලෝකේ යම්තා කාහාර පාන ඇද්ද අපි ඔක්කොම කාලා තියෙනවද? අපි මිනිස් මේ මේ මිනිස්සු කන ඔක්කොම ආහාර පාන රස විඳලා තියෙනවද? නෑ. අපි බොහෝම පුංචි දෙයයි කාලා බිලා තියෙන්නේ. එතකොට මිනිස්සු දකින දේවල් බොහොම පොඩ්ඩයි අපි දැකලා තියෙන්නේ. මිනිස්සුන් අහලා දේවල් බොහොම චුට්ටයි අපි අහලා තියෙන්නේ. අපි අහපු නැති මිනිස්සුන්ගේ කතා කොච්චර තියෙනවද? එතකොට මේ පහස බොහොම චුට්ටයි අපි ලබලා තියෙන්නේ. අපි බොහොම චුට්ටයි හිතලා තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ එහෙමද යම්තා දෙවිවරු යමක් දකින්නවාද? ඒ ඔක්කොමත් දකින්න පුළුවන්. යම්තා බ්‍රහ්ම රාජෝ දකින්නවාද? ඒකත් දකින්න පුළුවන්. යම්තා මාරයා දකින්නවාද? ඒකත් දකින්න පුළුවන්. මේ දෙවියන් බඹුන් සහිත ලෝකේ යමෙක් දකින්නද ඔක්කොම දකින්න පුළුවන්. නමුත් දැක්කට නමඤ්ඤති මේ මම දකින්නවා කියන අදහස ගන්නෑ. ආඩම්බරයටපත් වෙන්නේ. ඊළඟට දකින්න නැති දේවලුත් වෙනවා මිස, ඒ කියන්නේ සාමාන්‍ය ලෝකයේ මේ දෙවි මිනිස් ලෝකයට වැටහෙන්නේ නැති, ඒ දෙවි මිනිස් ලෝකයට තේරෙන්නේ නැති දේවල් තියෙනවා. මේවා මේ ලෝකයේ දෙවි මිනිස් ලෝකයට දන්නේ නැහැ කියලා දන්නවා. එහෙම වුණා කියලා කවදාවත් ඒක මම මේ විදිහට තේරුම් ගත්තා කියලා ඒ ගැන මාන්නයක් ඇති කරගන්නේ නැහැ. දට්ඨබ්බං නමඤ්ඤති
මේ දැකීතු දේවල් මේවා මේවා තියෙන මේවත් බලන්ට ඕනේ අරකත් බලන්ට ඕනේ මේකත් බලන්ට ඕනේ කියලා මේ මමයේ මාගේ ආත්මය කියලා ගන්නෑ කියනවා. දඨාරං මඤ්ඤති දකින්න කෙනෙක් ඉන්නවා කියලා ගන්නෙත් නෑ කියනවා. එක දවසක් මම එක දේශනාවක තියෙනවා බුදුරජාන් වහන්සේගෙන් ශ්‍රාවකෙක් අහනවා බුත්සාවකින් බුදුරජාන් වහන්සේ අහනවා මේ මහණෙනි මේ තථාගතයන් කියලා දිට්ඨේව ධම්මේ අනුපලබ්භ්‍යමානේ මේ තථාගතයන් වහන්සේ කියලා කෙනෙක් මේ 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 ජීවිතය තුළම පරමාර්ථ වශයෙන් බලද්දී ලැබෙන්නේ නැත්තම් මේක මොකේද පැටලෙන්නේ කියලා අහනවා. ඉතින් ඒ වගේ අර බුදුරජාන් වහන්සේ දේශනා කරන මේ ඇහින් දකින එක හතර ආකාරයට මොකද්ද දැකීම ගැන තෘෂ්ණාවෙන් නැත්තම් මාන්නයකින් දෘෂ්ටියකින් ගන්නෙ නෑ. දැක්කේ නෑ කියලා ගන්නෙ නෑ. දැක්ක යුතුයි කියලා ගන්නෙ නෑ. දකින කෙනෙක් ඉන්නවා කියලා ගන්නෙ. ඒකට කියනවා චතුස්කෝටික ශූන්‍යතාව කියලා. කෙලවර හතරකින් මේ ආත්ම දෘෂ්ටියකින් හිස් බව දැකීම කියලා. ඒක හරි ගැඹුරු කීමනක්. මේක කියනවා සුතා සෝතබ්බං. මේ ලෝකේ මේ දෙවියන් අසනේවා බ්‍රහ්මයෝ අසනේවා මිනිස්සු අසනේවේ ඒවා මාර්ය අසනවා ආදී ලෝකයේ මං කිව්වේ අපි මිනිස්සුන්ට බොහොම චුට්ටේ අහලා තියෙන කියලා. නමුත් දිව්‍ය ලෝකේ මොනතරම් දේවල් ඇද්ද අහන දේවල්. බ්‍රහ්ම ලෝකේ කොයිතරම් දේවල් ඇද්ද? නමුත් ඒ එකක්වත් අපි දන්නේ නැහනේ. නමුත් බුදුරජාන් වහන්සේට ඒ ඕන දෙයක් අහන්න පුළුවන්. නමුත් ඇහුවා කියලා ඒකේ උන්වහන්සේ දේශනා කළේ කොහොමද? සුතං නමඤ්ඤති. ඒ අසූදී මමයේ මාගේ මමයේ මාගේ ආත්මය කියලා ගන්නෙ නෑ. එහෙම හැඟීමක් නෑ. අසුතං නමඤ්ඤති ඇසුවේ නෑ කියලත් ගන්නෙ නෑ. දැන් අපි නම් අනේ අපිට අසවල් දේ දකින්න බැරි වුණා. අපිට අසවල් දේ අසන්ට බැරි වුණා. අපිට අසවල් සූඳයි කියන අපි ඒ සූඳ දැනගන්න බැරි වුණා. අපිට අසවල් දේ කණ්ඩ බැරි වුණා. අපිට අසවල් දේ ලැබුණේ අපිට අසවල් එක තේරෙන්නේ අපිට අසවල් දේ හිතන්න බැරි වුණා කියන එක අපිට නැද්ද? තියෙනුනේ. අපි සමාන අපි කියමු ඕන අපිට සමාධි ප්‍රතම ධානයේ අපිට මෙහෙම ඇති කරගන්න බැරි වුණා කියලා හිතන්නේ කොච්චර ඉන්නවද? මේ ඊළඟට අපි ගත්තොත් අසවල් ඥානේ අපිට බැරි වුණා කියලා හිතන්නේ කොච්චර ඉන්නවද? නමුත් බුදුරජාන් වහන්සේට එහෙම හැඟීමක් ඇති වෙන්නේ නැහැ කියනවා. සෝතබ්බන් නමඤ්ඤති මේක අසන්ට ඕනේ කියලා. අසවල්දී අසන්ට ඕනේ කියලා හැඟීමක් ඇති වෙන්නේ නැහැ කියනවා. බලන්න ඒක කොච්චර ආශ්චර්යයක්ද කියලා. ඊළඟට සෝතාරන් නමඤ්ඤති අසන කෙනෙක් ඉන්නවා කියලා හැඟීමක් ඇති වෙන්නේ නැහැ කියනවා. ඒකට තමයි චතුස්කෝටික ශූන්‍යතාව කියන්නේ. ඒ කියන්නේ එතන ආයතන 6ට මේ ශූන්‍යතාව තියෙනවා. එතකොට ඒ කියන්නේ එකක් තමයි අසන බව, එහෙම නැත්නම් නොඅසන බව, එහෙම නැත්නම් ඇසිය යුතු බව, එහෙම නැත්නම් අසන්නේ සිටින බව. ඒ එකකවත් හැඟීමක් ඇති වෙන්නේ නැහැ කියලා. අපිට ඔක්කොටම හැඟීම් තියෙනවා. අපි අනේ මේක ඇසුවා කියලා අපිට තේරෙන්නේ නැද්ද? හැඟීමක් නැද්ද? මම මේක ඇසුවා. අනේ මට මේක අසන්ට ලැබුණේ නැහැ. දෙකයි. අනේ මේක මට අසන්ට ඕනේ. තුනයි. ඊළඟට මම අසමි. හතරයි. මේකක්වත් නැහැ කියන බුදුරජාන් වහන්සේට. එතකොට බලන්න හරි පුදුමයි නේ. ඒක තමයි ශූන්‍යතාව. ඊළඟට තියෙන මුතා. මුතා කිව්වේ ආග්‍රහණය කරන දේවල් මම ආග්‍රහ අසවල්දී ආග්‍රහණය කළා කියලා හැඟීමක් නැහැ කියනවා. අනේ අසවල්දී ආග්‍රහණය කරන්න බැරි වුණා කියලා හැඟීමක් නැහැ කියනවා. අසවල්දී ආග්‍රහණය කරන්න ඕනේ කියලා හැඟීමක් නැහැ කියනවා. අසවල්දී ආග්‍රහණය කරන කෙනෙක් කියලා හැඟීමක් නැහැ කියනවා. රස විඳින එක ගැනත් එහෙමයි. අසවල්දී රස විඳිනවා කියලා හැඟීමක් නැහැ කියනවා. අසවල්දී මේකේ තියෙනවා ඒක හරි ලස්සනට විස්තර කළා ඒක අටුවාවේ. මේකේ තියෙනවා කොහොමද මේ හැඟීම නැති වෙන්නේ? පස්සති භගවා චක්කුණා රූපං. භාග්‍යවතුන් වහන්සේ ඇසෙන් රූපේ දකිනවා.
චන්දරාගු භගවතු නැති භාග්‍යතුන් වහන්සේ තුල චන්දරාගයක් නැහැ. සුවිමුත් චිත්තෝසෝ භගවා ඒ භාග්‍යතුන් වහන්සේ මනාකොට මිදුණු සිත් ඇත්තේය. මිදුණු සිත් ඇත්තේය. එතකොට මේකම තමයි තියෙන්නේ දැන්. එතකොට තියෙනවා සුනාති භගවා සෝතේන සද්දා භාග්‍යතුන් වහන්සේ කනින් ශබ්දේ අසයි. චන්දරාගෝ භගවතෝ නත්ති භාග්‍යතුන් වහන්සේට චන්දරාගයක් නැහැ. සුවිමුත්තු චිත්තෝ භගවා භාග්‍යතුන් වහන්සේ මනාකොට නිදහස් වූ සිත් ඇතිසේක. ඊළඟට තියෙන බුදුරජාන් වහන්සේ මනසින් දැනගන්න උතුම් උන්වහන්සේට ධ්‍යාන සමාපatti අභිඥා මේවා එකක්වත් රහසක් තියෙනවද? රහසක් නැහැ. උන්වහන්සේට ඥානවල රහසක් තියෙනවද? නැහැ. තථාගත බලවල රහසක් නැහැ. එතකොට විසරද ඥානය ගැන රහසක් නැහැ. ඉතින් උන්වහන්සේට යමක් මනසෙන් අරමුණු වෙනවද? විඤ්ඤාතං නමඤ්ඤති එක මමය එකම නැත්නම් මාගේය නේතම් මම නේසු හමස්සු නෙමෙයි. ඒ කියන්නේ මම නෙවෙයි මාගේ නෙවෙයි මාගේ ආත්මෙ නෙමෙයි කියන්නේ මේ හැඟීමක්වත් නැහැ. උන්වහන්සේට තියෙන න මඤ්ඤති. එමේ හැඟීමක් නැහැ. එතකොට මට මේක හිතන්න බැරි වුණා කියලා හැඟීමක් නැහැ. මම මේක සිතන්න ඕනේ කියලා හැඟීමක් නැහැ. මේක මම සිතනවා කියලා හැඟීමක් නැහැ. ඒකට කියනවා ශූන්‍යතා භූමිය කියලා. මේක උන්වහන්සේ දේශනා කරාම ඒ අවස්ථාවේ පෘථුවිය කම්පා වුණා. එතකොට පෘථුවිය කම්පා වුණ අවස්ථා හතරයි. මේ එතකොට කාලකාරාම සූත්‍රයේ දේශනාවේ තියෙනවා පළවෙනි එක තමයි සර්වඥ භූමිය විස්තර වෙනවා. ඊළඟට කීනාසව භූමි රහතන් වහන්සේ රහත් ඵලයට පත් වෙන්න පදනම සර්වඥ භාවයේ පදනම රහත් ඵලයට පත් පදනම. ඊළඟට සත්‍ය භූමි සත්‍යයේ පදනම. ඊළඟට ශුන්‍යතා භූමි ශූන්‍යතාවට පදනම. ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ඉතිකෝ තථාගතෝ. ඒ නිසා තථාගතයන් වහන්සේ මේ දකින ලදදී දිට්ඨ කිව්වේ දකින ලදදී සුත කිව්වේ ආග්‍රහණේ මේ සවන් දුන්දී දිට්ඨ සුත මුත කිව්වේ ආග්‍රහණය කරපු දේ රස විඳපු දේ පහස ලැබූ දේ විඤ්ඤාතබ්බේසු ධම්මේසු හිතින් හිතූ දේ මේ සෑම දෙයක් කෙරෙහිම තාදීයේව තාදී එක් සියලු දේවල් කෙරෙහි නොසැලෙන නිසා තාදී කියලා කියනවා. තාදී කියන්නේ මොකද්ද? නොසැලෙන කම. දැන් ඔන්න ඔබ මේක තවදුරටත් පැහැදිලි කරගන්න මෙහෙම දෙවියන් මරුන් බඹුන් සහිත ඒකේ දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ ඊළඟට මාර්ගංගේ ලෝකේ මනුස්ස ලෝකේ සත්ව ලෝකේ මේ අපි හැමෝම කළා තියෙන්නේ මේ ආයතන හයට අද්දකින් ලැබීමයි. මොනවද මේ ආයතන හය? ඇස. ඇසින් අපි මොකද්ද කළේ? දකින්න බව. රූප දැකීම. කනින් අපි මොකද්ද කළේ? ශබ්ද ඇසීම. නාසයෙන් අපි මොකද්ද කළේ? ගඳ සුවඳ දැනීම. දිවෙන් අපි මොකද්ද කළේ? රස දැනීම. කයෙන් අපි මොකද්ද කළේ? පාස ලැබීම. මනසින් සිටීම. මේක තමයි අපේ සියලු අත්දැකීම් වල අත්‍යවශ්‍යම. අපි ඒක තමයි අපි විස්තර කර කර විස්තර කරක අසවලා දැක්කා. අසවලා දැක්කා. අසවල් දී දැක්කා. අසවල් තැන දැක්කා. අසවල් සතා දැක්කා. අසවල් පුද්ගලයා දැක්කා. අසවල් අඳුම දැක්කා. ආදී වශයෙන් අපි ඔක්කොම විස්තර කර කර විස්තර කර කර මොකන්ද දැකපු දේ. ඊළඟට අසන ලද දේ අසුදී අසුදී තමයි අපි විස්තර කර කර අසවල් දී ඇසුවා. දස කතා ඇසුවා. දෙතිස් කතා ඇසුවා. කික අපි අසවල් 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 කියලා අපි විස්තර කරනවා ඒක. නමුත් කළා තියෙන මොකද්ද? ඇසීම. ආග්‍රහණයක් තියෙමයි. රස විඳීමක් තියෙමයි. කළා තියෙන රස විඳීම. අපි රස විඳීම විග්‍රහ කරගන්නවා. අපි අසවල් දී කෑවා. අසවල් දී කෑවා. අරකට ලුණු නෑ. අරකට මිරිස් නෑ. අරකට ඇඹුල් නෑ. කික අරක රෝස් වෙලා. කික අපි මේ ඔක්කොම. නමුත් ඒක මොකද්ද? පදනම
දිවට දැනෙන රස. කයර දැනෙන පහස. අස්වල් කෙනා මට ගැහුවා. අස්වල් සතාමගේගේ ඇතිල්ලුනා. අස්වල් දෙනිසා මට පිච්චුනා. මට හීරුණා. මං වැටුණා. මේ ඔක්කොම නොවද කයට ලැබෙන පහස. යන හිතනවා මම බය වුණා, මම තැති ගත්තා, මට දුකයි, මම ඇඬුවා. කීක අපි මේ ඔක්කොම හිතෙන් හිතපුවා. මේ හැම එකකදීම අපි සාමාන්‍ය ලෝකයා ඒ හැම එකකදීම තියෙන්නේ ඒ ලැබෙන අරමුණට අනුව පෙරලි පෙරලි යන ගතිය. ඒකට කියන සෙලවෙනවා කියලා. ඒ සෙලවෙන්නේ මොකේදද? ලෝක ධර්මයට. මොකද්ද ලෝක ධර්මේ? ලාභ, අලාභ, ආයස. ලාභකේ නොන්න ලාභ ලැබෙනවා. එතකොට ඔන්න සතුටු වෙනවා. හිටපු ගමන් ලාභ නැති වෙලා පාඩු සිද්ධ වෙනවා. අලාභ. එතකොට ඔන්න ආයෙ දුකටපත් වෙනවා. ආයස. මේ හිතවත් අය දාලා යනවා. ආයස කියන්නේ ඒක. තමන්ට උදව් කරන ඉන්නේ ඔක්කොම තමන්ව අතහැරලා යනවා. ඒක ආයස. යස. තමන්ට උදව් පදව්වට අත දෙන්න ඔක්කොම එකතු වෙනවා. ඒක යස. ඊළඟට නින්දා. තමන් නොකරපු දේවල් වලට ගැරහුම් අපහාස නින්දා ලැබෙනවා. ප්‍රශංසා. ඊළඟට තමන්ට නොඑක ආකාරයට ප්‍රශංසා වේ පූජානම්බස් ලැබෙනවා. ලැබෙනකොට ඔන්නේකට සතුටු වෙනවා. ප්‍රශංසා නින්දා ප්‍රශංසා. ඒ කාලෙකට සැප ලැබෙනවා. දුක් ලැබෙන ඔක්කොම ලැබෙන්නේ මේ ආයතන හය ඔසේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරා මහණෙනි තථාගතයන්ට මේ ආයතන හය ඔස්සේ ලැබෙද්දි දැන් අපිට දැන් අපි මිනිස්සුනේ දැන් අපිට ලැබෙන්නේ මනුස්ස ලෝකේ මම කිව්වේ අපි දැකලා තියෙන චුට්ටක් අපි අහලා තියෙන බොහොම චුට්ටක් අපි පොත් තුනත් බොහොම ටිකයිනේ පොත් කියවලා තියෙන්නේ බොහොම පොඩ්ඩයි පොත් කියවලා තියෙන්නේ බොහොම චුට්ටයි අපි අහලා තියෙන්නේ බොහොම පොඩි සුවඳක් තමයි අපිට දැනෙලා තියෙන්නේ. බොහොම පොඩි රසයක් තමයි අපි අනුභව කරලා තියෙන්නේ. බොහොම පොඩි පහසක් තමයි ලැබිලා තියෙන්නේ. බොහොම පොඩ්ඩක් හිතලා තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ සර්වඥ භූමියේ ඉඳලා මොනතරම් මේ ලෝකයේ ගැන දැකලාද? මොනතරම් මේ ලෝකයේ දේවල් අහලාද? මොනතරම් මේ ලෝකයේ තියෙන සුවඳ ආග්‍රහණය කළද? මේ ලෝකයේ මොනතරම් මේ රස ගැන ඇයි දැන් දේශනාවල තියෙනවා බුදුරජාණන් වහන්සේ දාණය ගන්නකොට සතරවරන් දිවුරු දිව්‍යෝජස් දානවා කියනවා. සක්දෙවිඳු ඇවිල්ලා දිව්‍යෝජස් දානවා කියනවා. එහෙම සඳහන් වෙනවා. ඒතර උන්වහන්සේට මේ දිව්‍ය ආහාර පාන වල රස ගැන අමුතු දෙයක් නැහැනේ. අපිට චූට දිවේ ගැවුණ තමුතු රසක් අපි පිනා යන්නේ දප්පේ පුදුම රසක් මේක දිවේ රසක් කියක අපි දොඩවන්නේ නැද්ද? ඇයි හේතුව? අපිට ඒ රසේ ලැබිලා නැහැ. එතකොට පහසත් එහෙමයි. එතකොට සිතට එන අරමුණුත් එහෙමයි. එතකොට මේ ලෝකේ සියලුම දේ ගැන බුදුරජාන් වහන්සේ දනගෙන තාදි. තාදි කිව්වේ ඒ කිසිවකට කම්පා නොවි. කිසිවකට වෙනස් නැවි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තම්මාච පන තාදිමා තථාගතයන් වහන්සේගේ තියෙන තාදි ගුණයට වඩා අඤ්ඤෝ තාදි වෙනත් තාදි ගුණයක් උත්තරීතරව පණීතරව නැතිටි වදාමි ඊට වඩා ශ්‍රේෂ්ඨතර ප්‍රණීතතර උසස් වෙනත් තාදි ගුණයක් ලෝකේ නෑ කියන ඒක තමයි තාදි භූමි. එතකොට ඒ වෙලාවෙත් මේ පොළව කම්පා වුණා. එතකොට බුදුරජාණන් වහන්සේගේ භූමි හතරක් විස්තර වුණා මේකේ. උන්වහන්සේ භූමි කියලා කිව්ව මොනවද? යමකට හේතු භූත වෙච්ච, පදනම් වෙච්ච, අත්තිවාරම වෙච්ච දේ. එතකොට බුදුරජාණන් වහන්සේ තුල තියෙනවා පිහිටල භූමි හතරක් ගොඩනැගිච්ච. එතකොට බුද්ධ චරිතේ ගොඩනැගිලා තියෙන භූමි හතරක් මත, භූමි පහක් මත. මොනවද? සර්වඥ භූමි, කීනාසව භූමි, සත්‍ය භූමි, ශූන්‍යතා භූමි, තාදි භූමි. කියන මේ පදනම මත තමයි බුද්ධ කියන මේ ආශ්චර්යවත් ශාස්ත්‍රුන් වහන්සේ ලෝකේ වැඩ සිටියේ.
එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා මේ නිසා මේ ලෝකේ අනිත් පිරිස මේක ඇත්ත මේක බොරු අරක නැ මේක තියෙනවා කියකි නොඑක ආකාරයේ යනවා. නමුත් බුදුරජාණන් වහන්සේ කිසි දෙයකට පැටලෙන්නේ නැතුව තාදි ගුණෙන් යුක්තව ඒ සියල්ලටම මෝණ දීගෙනින් දැන් බුදුරජාණන් වහන්සේ බලන්න ඒක හරි ආශ්චර්ය දෙයක්. දැන් බලන්න හිතලා එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා විශාලා මහනුවර මහවණේ කූටාගාර ශාලාව ඉඳලා උන්වහන්සේ මාස 3කට හුදෙකලා විවේකයේද කියලා වනාන්තරයට වැඩියා. භික්ෂුන් වහන්සේලාට කිව්වා මහණෙනි එක භික්ෂුවක් මෙන්න පාත් ගේන්න හිටියාම ඇති අනිත් කවුරුත් එන්න ඕනේ නැහැ කියලා. දැන් ඔය අතරේ එක භික්ෂුන් වහන්සේ නමක් හිටියා අසුබ භාවනාව වැරදි විදියට කළා. අසුබ භාවනාව වැරදි විදියට කළා තමන් තමන්ටම ගැටිලා. අනේ මොකද්ද මේ කුණු ගොඩක් දෙතිස් කුණුපියක් එක මං කොහොමද ඉන්නේ කිය කී ගැටිලා හිටියා. දැන් එයාට මේ නිසා ජීවිතේ පාවිලා. එතකොට මිගලන්ඩික කියලා තව පුද්ගලෙක් හිටියා පැවිදි වෙලා. ඒ ගහලෙක් ගහල රස්සාව කරපු ගහල කියන්නේ ඔව් හිසගසා දාන රස්සාව කරපු. එතකොට මේ පුද්ගලයාට කිව්වා අනේ මාව මරලා දාන්න මාව බිල්ල කපලා දාන්න මට නෑ වැඩක් නෑ මේක කියලා. අනේ මට නම් බෑ උභහසලා සිල්වත් නෑ නෑ මට මේක නිවන් දකින්න ඉක්මන් වෙයි මම මේ කැපෙවිම කියලා. එතකොට මේ මාරාවෙසි මේ වෙන්නේ සිමියා මොකද කළේ කඩු අරන් හිස ගසා දැම්මා. දාලා ලේ තියෙන කඩුව හොදන්න ගඟට ගියා. ගිහලා ලේ හොදන එකට අර ලේ අර වතුරේ ලේ මතු වෙලා ආවා. එනකොට අනේ මං මේ මොකද්ද කරගත්තේ? මං මේ සිල්වත් උත්තිමේක ඝාතනය කළා නේද කියලා මහා ශෝකයක් හටගත්තා. එතකොටම ගඟෙන් දෙවි කෙනෙක් මතු වුණා. මේ මාර්යා ඇවිල්ලා කියනවා භික්ෂුව සෝක වෙන්න එපා කනගාටු වෙන්න එපා සෝක වෙන්න එපා කනගාටු වෙන්න එපා ඕක තමයි නිවනට තියෙන කෙටිම මඟ ඔක්කොම බෙලි කපාගෙන යන්න කිව්වා. අර කඩුව අරගෙන නැගිට්ටා. නැගිලා දැන් මෙයා මාරාවේසෙන් යන්නේ. ගිහලා භික්ෂුවන්ට කිව්වා කවුද නිවනට ඉක්මන්ට යන්න කැමති ඉක්මන්ට වීර්ය වඩන්න කැමති අය පොලිමට එන්න මේ කඩුවෙන් මම ඒක ඉෂ්ට කරලා දෙනවා කිව්වා. පොලිමට ගියා. දැන් බුදුරජාණන් වහන්සේට භික්ෂුවක් පින්නපාතය අරගෙන යනවා. ඒක කියන්න යන්න හිතාගෙන යනකට එතෙන්ට අමතක වෙනවා. කොහොමද එතකොට භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටිද්දී බුදුරජාණන් වහන්සේ දන්නේ නැද්ද මේ සිද්ධිය? දන්නවා ලෝක ධර්මයේ හැටි. ලෝක ධර්මයේ හැටි දන්නවා. මාස 3 ඉවරලා බුදුරජාන් වහන්සේ වැඩියා. වැඩලා ඇහුවා මේ මහණෙනි කෝ මේ සංඝයා කියලා ඇහුවා. දන්නේ නැද්ද? දන්නවා. භාග්‍යතුන් වහන්සේ මෙහෙම වුණා මෙහෙම වුණා මෙහෙම වුණා කිව්වා. එතකොට බුදුරජාන් වහන්සේ මේක මහණෙනි මේක මාර්යාගේ වැඩක් කියලා කිව්වේ නැහැ. ඇයි කිව්වේ නැත්තේ? ඒ කිව්වනම් අනිත් භික්ෂුන් වහන්සේලා මාර්යා කිරේ ගැටුණු සිතක් පහළ කරගන්නවා. ගැටුණු සිතක් පහළ කරගත්තාම ගැටුණු සිත අයිතිත් යාටමයි. ඒ අයිතිත් මාර්යාටමයි. තථාගතයන් වහන්සේට නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ආනාපාන සිත හරිය ප්‍රණීතයි ඒක වඩන්න කිව්වා. ඔච්චරයි. බලන්නේ අකම්පිත බව. කම්පා නොවී සිටින බව. ඒක හරිය ආශ්චර්ය උදයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කර ඒ නිසා ඒතංච සල්ලං පටිගච්ච දිස්වා අජ්ජෝ සිතා යත්ථ පජා විසත්තා. නමුත් අනිත් ප්‍රජාව තථාගතයන් වහන්සේ අර අනිත් ප්‍රජාව මේ ඔක්කොටම රූපේට ඇලිලා ශබ්දේට ඇලිලා ගන්ධ සුවඳට ඇලිලා රසේට ඇලිලා පහසට ඇලිලා මේ අරමුණට ඇලිලා ඒවැ බැසගෙන ඒකේම වාසය කරද්දී ඒතංව සල්ලං පටිගච්ඡ දිස්වා මේක හිතේ ඇනි ඇනි තියෙන හුලක් කියලා කලින්ම උන්වහන්සේ දැක්කා කියනවා. කලින්ම දැක්කා කියනවා. දැකලා
දැකල අවබෝධයම කියනවා මේක මම දකිනවා මම දන්නවා කියලා කියන්නේ අජෝසිතන් නත්ති තථාගතන් නමුත් තථාගතයන් වහන්සේගේ හිතේ කෙලෙස් සහිත අරමුණක් හැටියට බැසගෙන නැහැ කියනවා. එතකොට කෙලෙස් සහිත අරමුණක් හැටියට බැසගෙන නැති එකට උපමාවක් දේශනා කරලා තිනවා. පදුමං වාරි යත නලිප්පති. ඒ කියන්නේ මේ නෙළුම් කොලේක නෙළුම් පතක දිය බින්දුවක් තියෙනකොට හොඳට බලන්න නෙළුම් කොලේ දිය බින්දු නෙළුම් කොලේට සම්බන්ධ නැහැ. මේ ඇල කරොත් මේ නෙළුම් පත්‍රයේ දිය බින්දුව රූරා වැටෙනවා. මේ වගේ තියෙන්නේ සාමාන්‍ය මිනිස්යාගේ හිතේ ස්වභාවය කොහොමද? වැලි ගොඩේ වතුර බින්දුව වගේ. වැලි ගොඩට වතුර බින්දුවක් දැම්මම මොකද වෙන්නේ? ඇතුළටම බහිනවා. ඊට පස්සේ ඕකෙන් කැකෑරි කැකෑරි විඳවනවා සාමාන්‍ය සත්වයා. එතකොට මේ කැකෑරි කැකෑරි විඳවන හුල ගලෝලා ඉවත් කරා කියන්නේ මේක ආශ්චර්ය වූ දෙයක්. මේ ලෝකේ අනිත්‍යයට කරන්න පුළුවන් නම් මේ ලෝකේ මේ වෙද්දි මේ දුකෙන් නිදහස් වීම පිණිස දුක් නැතිවීම පිණිස මොනතරම් මිනිස්සු මේ නොයේ දේවල් කරන්න මහන්සි ගන්නවද මේ ලෝකේ? එතන පුළුවන් වෙන්න දෙපෑ කරගන්න බෑ. ඒ නිසා පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ ආශ්චර්යයි. ඒ ආශ්චර්ය වූ ඒ බුදු ගුණ අපට අද මේ හැමෝටම දැනගන්න අද දුරුතුපුන් පොහෝ දවසේ ශ්‍රද්ධා රූපහානී විකාශන කටයුතු සඳහා දායකත්වයේ දැරුවේ මේ මාස 5 වෙනි දිනට උපන් දිනයේ දින ඊශ්‍රායලයේ පදිංචි පින්වත් කුමාරි දෙහිගම මහත්මියත් ස්වීඩනයේ පදිංචි පින්වත් සිල්වියා ගාත් මහත්මියත් විසින්. ඉතින් ඒ නිසා ඒ ඇත්තන්ටත් තපසීලු දිනාටත් මේ උතුම් බුදුරජාණන් වහන්සේගේ සරණේම මනාවකට පිහිටන්ට ලැබේවා. සාදු සාදු සාදු. දම් සිහනද